ඉතින් සති දෙකකට ආසන්න කාලයක් මේ වර්ෂයේදී අපේ විහාරස්ථානයේ අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේගේ ඒ වගේම ඒ දායක බිඳුන්ගේ සුචිසි ආරාධනා පරිදි විහාරස්ථානයට වැඩම කරලා අපත් සමග මේ විහාරස්ථානයේ වැඩෙමින් මේ සති දෙක පුරාම අපේ පින්වත් දායක දායකාවන් සමග ධර්මීය බෙදා හදා ගනිමින් ධර්මානුශාසනා පවත්වමින් අපේ ගෞරවනීය ආචාර්ය මාවර්ලේ බද්දිය ස්වාමීන් වහන්සේ තා විශාල වටිනා මෙහෙවරක් උපගෙනමින් සිද්ධ කළා ධර්ම සේවාවක්. ඉතින් මේ වසරට නියමිත ධර්ම දේශනා මාලාවේ අවසාන ධර්ම දේශනාව හැටියටයි අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. හෙට දවසේදී උන්වහන්සේ නැවත ජපානයට වැඩම කරනවා. ලබන අවුරුද්දේ උන්වහන්සේ අපේ විහාරස්ථානයට වැඩම කිරීමට නියමිතයි. ඉතින් අද දවසේ උන්වහන්සේගේ මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සතියේ දවසක් වුණා. විශාල පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටිනවා. ඉතින් උන්වහන්සේටත් ඒ වගේම විශේෂයෙන්ම මේ වසරේදී උන්වහන්සේට ආරාධනා කරමින් ඒ සියලුම කටයුතු සිද්ධ කරලා උන්වහන්සේව මේ රටට මේ විහාරස්ථානයට වැඩම කරන්න කියලා මේ පින්වත් පිරිසට ඒ වගේම මේ දින කීපයේ තිස්සේම ධර්ම දේශනාවන් හිදායකත්වයේ බාරගෙන කටයුතු කරමින් ඒවා සංවිධානය කරපු ඒ වගේම දන්සල් දීපු සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් ධර්මානුශාසනාවේ අවසානයේදී උන්වහන්සේට සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි සූදානම් වන්නේ සුපුරුදු පරිදි ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නයි. ඉතින් අද මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන කින්නවත් පිරිසක් ඒ ආරම්භක සිහිපත් කරමින් දැන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්මානුශාසනාව ආරම්භ කරනවා. බොහෝම ගෞරවයෙන් උන්වහන්සේට ආරාධනා කරනවා ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ධර්මදේශනාව පවත්වන විදියට කවුරු සාධාරණයක් නමස්කාරය කියන්න මාසික ගැනීම සුදා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියංති බුද්ධං සරණං ගච්ඡාමි තුතියංති ධම්මං සරණං ගච්ඡාමි තුතියංති සංඝං සරණං ගච්ඡාමි අතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරානීරය මච්ඡපමා දක්ඛානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්‍රමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම
අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිස්සග භාවනා මධ්‍යස්ථාන අධිපති අපේ කල්‍යාණ මිත්‍ර මේ උතුම් පින්කම් මාලාවට අපව හැම වසරකම වැඩම කරවා ගනිමින් බොහෝම සත්පුරුෂ ගුරුවරයෙක් ලෙස කල්‍යාණ මිත්‍රයෙක් ලෙස අපටත් ඔබටත් බොහෝ පින් කුසල් කරගන්නට අවස්ථාව සලසා දෙන පූජනීය කුළුගම්මන ධම්මාවාස අපේ නායක අමුතුරුවන්ගෙන් ඒ වගේම සේනාසනයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක පූජනීය අපේ කස්සප ලොකුසාමි වහන්සේ ඒ වගේම සරණපාල පණ්ඩිත හාමුදුරුවෝ අපේ සහෝදර ගම්මිස්සර පණ්ඩිත හාමුදුරුවෝ ඇතුළු සේනාසනයේ වැඩ සිටින භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටින අති පූජනීය වන්දනීය මහත් සංඝ රත්නයන් අවසරයි ශ්‍රද්ධාකාමී ගුණගරුක පිඟුතුනි අද පෙස්සදහවත් සුනිත් ගම්වාරිගේ මැතිතුමාගේ චතුර්ණී ගම්වාරිගේ මැතිනියගේ දියණිය සහ පුතුන්වන්ගේ ආරාධනාවෙන් ප්‍රධාන දායකත්වයෙන් සිත කරපු 2024 අවුරුද්දේ අපේ නිස්සග භවනා මධ්‍යස්ථානයේ ධර්මදේශනා පින්කම් මාලාවේ අවසාන ධර්මානුශාසනාව. අද පින්කමට දායකත්වය අරගෙන කටයුතු කරන්නේ කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලබලා කැනඩාවේ ඔන්ටාරියෝ ස්ටේට් ජීවත් වෙන පළාතේ ජීවත් වෙන ආදි විශාඛාවන් විසින්. එයත් ගිය වසරේ අපි වැඩම කරපු වෙලාවේ පින්කමක් සිද්ධ කළා ටොරන්ටෝ මහා විහාරය මුල් කරගෙන. මේ අවුරුද්දේ මිස්සාග විහාරස්ථානයේ අන්තිම ධර්මානුශාසනාවේ දායකත්වය ඒ අය අරගෙන කටයුතු කරනවා. අරමුණු කීපයක් තිබෙනවා. ඒ පවුල්වල මිය ගියපු අයට පින් අනුමෝදන් කරන්නට විශාඛාවන් සහ ගුරුවරුන් විදියට ඉඳලා මිය ගියපු අයටත් එක්ක. රම්‍යා ප්‍රනාන්දු, ජානකී වික්‍රමසිංහ, කැලුම් කරුණාරත්න, සුභද්‍රා පෙරේරා, සුධර්මා ජයතිලක කියන මේ දැනට සංවිධානය වෙලා ඉන්න ඇත්තන්ගේ කාලින්දපු ආදි ශිෂ්‍යාව සහ ගුරු මව්පියවරු මේ නම් සඳහන් කරේ. ඊට අමතරව මේ විද්‍යාලය බෞද්ධ කාන්තාවන් වෙනුවෙන් බෞද්ධ දියණිවරුන් වෙනුවෙන් නිර්මාණය කරන්නට අප කැප වුණු ආතර් විද්‍යස් මැතිතුමන්ගේ ඒ පවුල් පරම්පරාව තුල ජීවත් වෙච්ච අය ඇතුළු ඒ බෞද්ධ ආධිකර්තෘවරුන්ට වගේම විදුහල්පතිනි ගුරු මාතාවන් විදියට කටයුතු කරපු ආචාර්ය මණ්ඩලයේ ගුරු මව්පියවරු විදියට කටයුතු කරපු හැමෝටම පින් අනුමෝදන් කිරීම අද පින්කමේ අරමුණ මතරක තියෙනවා. විශාඛා විද්‍යාලය නිර්මාණය වුණේ විශේෂයෙන්ම 19 වන සියවසේදී ක්‍රිස්තියානිය කතෝලික සංස්කෘතිය අනේකා කරගෙන තමයි බෞද්ධ සංස්කෘතියේ බොහෝ අංග උපාංග බිහිවුණේ. බොහෝ දේවල් නිර්මාණය. මොකද බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව පාලනය කරමින් ඉඳපු කාලේ අපිට පේනවා ඍජුව සටන් විදියටනේ ඔවුන්ගෙන් ගැලවෙන්න විමුක්ති අරගල විදියට දෙකක් සිද්ධ වෙනවා. එකක් 817-18 උඩරට මහ කැරැල්ල කියලා ඇතිවෙච්ච ප්‍රධාන විමුක්ති සටන. දෙවැනි එක 848 ඇතිවෙච්ච දෙවැනි ජන තාත් මැදිහත්වීම නැත්තම් කැරැල්ල සටනනේ. එතනින් පස්සේ ශ්‍රී ලාංකිකයෝ බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ආයුධ සොවන්නේ නැහැ.
එතනින් පස්සේදී අපි දකින්නේ මතවාදීව ක්‍රිස්තියානි කතෝලික ආගම් දර්ශන මත පදනම් වෙලා පවත්වගෙන ගියපු බ්‍රිතාන්‍යයන්ගේ කිරීටයට එරෙහිව නැත්නම් පාලන ක්‍රමයට එරෙහිව එහි මූලධර්මවලට එරෙහිව බෞද්ධ දාර්ශනික මතවාද මුල් කරගෙන සිද්ධ කරන මැදිහත් වීම. ඒක තමයි මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ ඇතුළු ධර්මාරාම නායක හාමුදුරුවෝ රත්මලානේ ඒ ස්වාමීන් වහන්සේලාගේ නායකත්වයෙන් සිද්ධ වෙච්ච පංචමහා වාදයන් ඔබ අහලා තියෙනවානේ. 1873 සිට වෙච්ච පානදුරා වාදය ඇතුළු පංචමහා වාදයන් සිද්ධ වුණා ඒ බ්‍රිතාන්‍ය ඒ අය රාජ්‍යපාලනය විතරක් නෙමෙයි ආගම් ප්‍රචාරණය කරන්නේ. එතකොට ඔවුන්ගේ අධ්‍යාපන සංස්කෘතියක් හැදුවනේ, ඔවුන්ගේ සමාජ සංස්කෘතියක් හැදුවනේ. අන්න ඒ වෙලාවේ මේ වාද විවාද කරමින් අර තිබිච්ච ආවේගෙ පිටකර. ඒ වාද විවාද වලින් ඔය බලගතුම වාදය වුණේ පානදුරා වාදය. පානදුරා වාදයේ ප්‍රතිඵලයක් විදිහට තමයි හෙම්ස්ටීල් ඕල්කට්තුමා වගේ අය, මොකද ඇමරිකන් ටයිම්ස් පුවත්පත ඇතුළු පත්තරවල මේ වාදයේ තොරතුරු බටහිරට වාර්තා වෙලා තියෙනවා. යුරෝපයට මේ තොරතුරු ගිහින් තියෙනවා. ඒව කියවල ඒ අහපු විස්තර එක්ක තමයි ඕල්කට්තුමා මාරිහිංගින්ස් මියුසියස් නැතිනිය වගේ අය බුදු දහම පිළිබඳව යම් උනන්දුවක් උද්‍යෝගයක් ඇති වෙලා ලංකාවට එනවා. ඔවුන්ගේ මැදිහත් වීමත් එක්ක ඔවුන් බුදු දහම ගැන පහදිනවා. බුදු දහම එක්ක කටයුතු කරන්න ඔවුන් පරම විඥානාර්ථ සමාගම වැනි සංවිධාන ගොඩනගන්න මැදිහත් වෙනවා. ඒ අතරේ අනගාරික ධර්මපාලතුමාගේ තරුණයෙක් විදිහට ඕල්කට්තුමාත් එක්ක රට පුරා යමින් සිත කරන දේශනාවලියක්, පියදාස සිරිසේන මහත්මා වගේ සාහිත්‍ය දරය නවකතා ලියමින් සිංහල සංස්කෘතිය නගා සිටුවන්ට දරන වෑයම, මේ ලොකු ඉතිහාස කතාවක්. මේ ඔක්කොම ටික සරලව කිව්වොත් මේ ඔක්කොගෙම ප්‍රතිඵලයක් විදිහට පේනවා කතෝලික පල්ලිය මුල් කරගෙන පාසල් පද්ධතියක් තියෙනවා. එතකොට එතන හැදෙන්නේ කතෝලික ආගම් දර්ශනය මුල් කරගත්ත ශ්‍රී ලාංකික සමාජය. එතකොට හාමුදුරුවරුත් බෞද්ධ ප්‍රභූවරුනුත් ධනයක් සම්පාදනය කරගත්ත ව්‍යාපාරිකයොත්, ඔය මං කොස්මාමා ගැන කිව්වේ ඒකයිනේ. කොස්මාමා කියන කෙනා අපි අහලා තියෙනවා ගුවනින් ගිහිල්ලා රට පුරාම මේ කොස් ඇට වැපුරුවා කියලා. හැම තැනටම කොස් ඇට දාගෙන ගියා. එයාට කොස්මාමා කියන හේතුව මේක. ඒ කට්ටිය අත්ත වශයෙන්ම රේන්ද ව්‍යාපාරය කරපු අය පැරණි. නමුත් ඒගොල්ලෝ ධනයක් උපයගෙන හිටියා. මේ ධනෙ ඒගොල්ලෝ බෞද්ධ අධ්‍යාපනයට යෙදුවා. ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, විශාඛා විද්‍යාලය, මහනුවර ධර්මරාජය, ගාල්ලේ මහින්ද විද්‍යාලය, මේ ආදී වශයෙන් බෞද්ධ පාසල් පද්ධතියක් නිර්මාණය වුණා. එයින් ප්‍රධානම විද්‍යාලයක් තමයි බෞද්ධ කාන්තාවෝ වෙනුවෙන් නිර්මාණය වෙච්ච විශාඛා විද්‍යාලය. ඒක පරමාර්ථ තිබුණා. ඒ විශාඛා විද්‍යාලයේ පරමාර්ථ උනේ දැන උඩ කාන්තාවෝ නිර්මාණය වෙන්න ඕනේ කියන එක. උදෙක් ගෙදරට වෙලා ඉන්න කෑම බීම ටික උයලා දෙන කෙනෙක් විතරක් නෙමෙයි දැන උඩ කාන්තාවක් බිහි වෙන්න ඕන, කාන්තාවන්ගේ අධ්‍යාපනය ඉඳලට ගෙනියන්න ඕන කියන එක මුඛ්‍ය අරමුණක් උනා. ඊළඟට කාන්තාවෝ නිකම්ම නිකම් දැනුගත් කාන්තාවෝ නෙමෙයි, බෞද්ධ දර්ශනයේ පදනමින් ජීවිතය පෝෂණය කරගත්ත, බෞද්ධ සංස්කෘතියේ සාරය තමන්ගේ ජීවිතයට ලං කරගත්ත කාන්තාවෝ පිරිසක් නිර්මාණය කරන්න ඕන කියන එක ඔය විශාඛා විද්‍යාලය වගේ බෞද්ධ කාන්තා විද්‍යාල බිහි කරද්දී තිබිච්ච අරමුණු අතර තියෙනවා. ඉතින් අදත් ඒක විද්‍යාලයක් විදිහට බොහොම ජනප්‍රියව පවතිනවා. කලින් කලට යුගයෙන් යුගයට ඒක ගේනවා. නමුත් අර මූලික අරමුණම අද තියෙන්නේ කියලා වොත් ඒක ටිකක් වෙනස්. මොකද අද ඒක රජයේ පාසලක්. අද ඒක තවදුරටත් මේ හාන්දුරුලට අයිති පාසලක් හෝ බෞද්ධ කාට හරි අයිති පාසලක් නෙමෙයි, ඒක රජයේ පාසලක්. රජෙට
පාසල් පවරාගනීති බෞද්ධ පාසල් ඔක්කොම කතෝලික පාසල් පවරාගත්තනෙ කතෝලික පල්ලිය විසින් ගොඩාක් පාසල් ලංකාවේ ආරම්භ කළා. ඇත්තටම මේ ඔය යාපනය කේන්ද්‍ර කරගෙන මේ බ්‍රිතාන්‍ය වෙනකොටම මේ හිටියා ලොකු දැනුගත් සමාජ පන්තියක්. දොස්තරවරු, ඉංජිනේරුවෝ, මිනින්දෝරුවෝ ඒ කට්ටිය ඒ නිර්මාණය වුණේ ඇත්තටම කතෝලික මේ ආගම් විසින් ඇති කරපු පල්ලි ඉස්කෝල නිසා. ඉතින් ඒකත් එක්ක මේ සිංහල වෘත්තිකයෝ හදන්නනේ, ස්කෝලර්ස් හදන්න. දැනුමක් තියෙන මිනිස්සු හදන්න තමයි ඔය පාසල් පද්ධතිය කාමුතුරුලා මුල්ලා සිද්ධ කරන්නේ. දැන් ඇත්තටම ගත්තොත් ඔය ලංකාවේ තියෙන පාසල් වලින් භාගයක් විතර හාමුදුරුවෝ පන්සල් ඉඳගෙන හදනවා. දැන් හාමුදුරුවෝ පන්සල් වල ධම්ම විස්තරේ කියයි, වාචි විස්තරේ කියයි, ඔහොම ඒ හාමුදුරුවෝගේ නම් වලින්ම තියෙන ගොඩනාක් ඉස්කෝල ඔය ගම්වල ගමේ පන්සලේ හාමුදුරුවෝ වෙද මහත්තයා ඒ ඉතපු ගමේ මේ මූලික කීප දෙනා ඉඩකඩම් පරිත්‍යාග කරලා ගමේ ඔය මල්වට්ටි වෙන්දේසි කරලා පොල්ලතු මඩුවෙන් ආරම්භ වෙච්ච ඉස්කෝල. ඒවට අර උද්‍යෝගය ලැබුණේ කොතනින්ද? විශාඛාව ධර්මරාජයනේ නුවර ආනන්දය ඒ වගේ ඉස්කෝල ආරම්භ වෙච්ච නිසා. ඉතින් දැන් ඒකෙන් ඉගෙන ගත්තු අය ලෝකෙ පුරානේ ලෝකෙ පුරා ජීවත් වෙනවා. මං හිතන්නේ මේ කාලෙත් ලංකාවේ පිට වෙච්චනේ මේ ආර්ථික අර්බුදයත් එක්ක ලංකාවෙන් පිට වෙච්ච බහුතරයක් ඔය කියන නම් ගියපු ඉස්කෝල ටිකේ අය තමයි ලංකාව අතහැරලා මුලින්ම ආවේ. සාල පිරිසක් ඒ කතිය පිටරටවලට ඇදී ගියා. මොකද ඒගොල්ලන්ට පදනමක් තිබුණා, ඉංග්‍රීසි භාෂාව යම් ආකාරයකට ඒගොල්ලෝ දැනුගත්කමක් තිබුණා, තවත් පහසුකම් තිබුණා. ඒගොල්ලෝ කොහොම හරි එළියට ආවා. දැන් ඒගොල්ලෝ එකතු වෙලා තියෙනවා. ඔය ඇත්තත් ඒ වගේ එකතු වෙච්ච කණ්ඩායමක්. මම දන්නේ නැහැ කී දෙනෙක් විශාඛාවෝ ඉන්නවද කියලා. නමුත් පස් දෙනෙක් හරි දහ දෙනෙක් හරි ඉන්නවා නම් ඒගොල්ලෝ මේ ඒ ඉස්කෝලෙන් ආවම අර පැරණි මානසික සම්බන්ධයනේ, අපි එක ඉස්කෝලෙක ඉගෙන ගත්තු අය කියන චෛතසිකය නිසා ආපු අය. විශාඛාව ඇදුවේ හොඳ බෞද්ධ කාන්තාව හදන්නනේ. ඒ නිසා මම හිතුවා අද මම මිට වසර ගානකට කලින් මේ සූත්‍රයෙන් බණ කියලා තියෙනවා. මම හිතුවා අද ආපහු සැරයක් කියලා දෙන එක හොඳයි කියලා. සප්ත බරියා සූත්‍රය. හොඳ විශාඛාවක් හැදෙන්නේ ඒක දැනගන්න තැනේ. ඒ හොඳ විශාඛාවක් හැදෙන්නේ විශාඛාවන්ට හොඳ දියණිවරු ඉන්නවා නම් ඒගොල්ලෝ හදාගන්න මේ බෞද්ධ දර්ශනය තමයි පදන. බුදුහාමුදුරුවෝ සාකච්ඡා කරපු භාර්යාවන් සද්දෙනෙකු පිළිබඳව ඉතාම ලස්සන ඉගැන්වීම. කලින් අහලා ඇති. අද ඒක සාකච්ඡා. කවුරුත් හොඳට මෙතැන ඉඳලා අහුකම් දෙන්න ඕන පැයක වෙලා. මේ සුජාතා කියන සිටු දියණිය වෙනුවෙන් තමයි මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. ඇය යහපත් කෙනෙකු බවට පත් කරන්න කියලා කරපු ඉල්ලීම. ඇයට කියලා දෙන කරුණු කිප්. කරුණු හතක්. පළවෙනි එක තමයි සුජාතාවෙනි පුරුෂයෙකුට මේ භාර්යාව සද්දෙනෙක් වෙති. කවර සද්දෙනෙක්ද අපි කියන්නේ? හසත් බඳින ඉතන මිනිසෙකුට හමු වෙන්න පුළුවන් භාර්යාව හද්දෙනෙක්. හද්දෙනෙක් බඳින්න කියලා නෙමෙයි කියලා තියන්නේ. එහෙනම් හම්බෙන්න පුළුවන්. එහෙනම් හද්දෙනෙක් බඳින්න පුළුවන් කියලා කියන ආගමක් තියෙනවා. ඒක ඒකාන්තාරණ දිවසංගින්දක් පුළුවන් නම් අර පිරිමියට ඒ හද්දෙනා මේන්ටේන් කරගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ කියලා ඒ ආගමවල කියනවා. අපේ එකක් පිළිගන්නේ නැහැ. එහෙම එකකට උනන්දු කරන්නේ නැහැ. කොහොමත් ඉතින් මේ කාමභෝගී ජීවිතේ මැක්සිමම් ලෙවල් එකට යන්න කියලා මේ බුදුදහම උනන්දු කරවන්නේ නැහැනේ. පුළුවන් තරම් කියන්නේ මේ කාමය කියන්නේ දැවිල්ලක්. එහෙම පිළිඹුවා කියලා ඉවර කරලා මේ නිමාවක් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා ඒක යම් කිසි විනයක් ඇතුව පවත්වාගෙන ඒකට වැදගත් විදිහට විවාහයක් වෙලා කාමභෝගී ජීවිතය අවශ්‍ය අය භුක්ති විඳින්න නැත්නම් බුදුදහමේ අගය කරන්නේ බ්‍රහ්මචාරී ජීවිතය. බ්‍රහ්මචාරී ජීවිතය කිසිදු ලිංගිකමය සම්බන්ධකමකින් තොරව ජීවන ජීවිතය තමයි බුදුදහමේ විශිෂ්ට ජීවිතය ලෙස අගය කරන්නේ. නමුත්
යම් කෙනෙකුට එතෙන්ට යන්න සාතිසේ බහුතරයකට දුෂ්කර නිසා බැරි නිසා වැරදි කාමයෙන් වැරදිලා ජීවත් වෙන්න කියලා බුදුදහමේ යෝජනාවක් තිබුණා. ඉතින් මේ කසාද බඳින කෙනෙකුට පිරිමියෙකුට කාන්තාවෝ ස්වභාව හතක කාන්තාව හම්බෙන්න පුළුවන් සමහරකට මිශ්‍රයක් හම්බෙන්න පුළුවන්. පළවෙනි එක. වාව්. පළවෙනි එක නා 16 වාරියා සමහරක්. පළවෙනි එක නා වදක සමායනේ වදක භාර්යා කියන වදක භාර්යාව කියන කෙනා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ පළවෙනි භාර්යාව වදක භාර්යා. ඒ යාගේ ගති ටිකක් කියනවා ප්‍රදුෂ්ඨ සිත්‍යති හිතානුකම්පි නැති පරපුරුෂයන් කෙරෙහි ඇලුමින්ද සිය සැමින ඉක්ම සිතාද ධනයෙන් විකොට ගන්නා ලද්දී වද කිරීමට උත්සුක වේද පුරුෂයෙක්ගේ අම්බම් බඳු දිවියක් වන්නේ නම් ඕ වදකවනි යයිද බරියා යයිද කියනු ලැබේ. ඇත්තටම මේ ඒ එවැනි භාර්යාවක් වෙන්න එපා කියන එක කියන්නේ ඒ කියන්නේ මොකද උග්‍ර ද්වේෂයේ සහිත කාන්තාවක් වෙන්න මේ වදක භාර්යා කියන නමින් හඳුන්වපු කාන්තාවගේ ප්‍රධානම මනෝභාවය ලෙස පෙන්වන්නේ මොකක්ද ද්වේෂය උග්‍ර ද්වේෂය මේ කියපු හැසිරීම වලට හිත අනුකම්පාවක් නැත්තන්නේ හිතේ අනුකම්පාවක් නැහැ කියන්නේ උග්‍ර ද්වේෂයෙන් ඉන්නවා කියන්නේ. එතකොට හොඳ බෞද්ධ කාන්තාවක් තමන්ගේ මනසේ තියෙන ද්වේෂය ක්ෂය කරන්න නැත්තම් ද්වේෂය ප්‍රහාණ කරන්න උද්‍යෝගිමත් වෙන කෙනෙක් වෙන්න ඕන. ඒක යාට මොකද ෆැමිලි ලයිෆ් එකට උදව් වෙනවා. ඒක තමයි මේකේ ප්‍රධානම අදහස. උග්‍ර ද්වේෂය තියාගෙන කාන්තාවකට සාර්ථක ගෘහණියක් සාර්ථක පතිනියක් සාර්ථක අම්මා කෙනෙක් වෙන්න අමාරු. මොකද උග්‍ර ද්වේෂයෙන් යුක්තයි කියන්නේ යා මානසිකව කොහොම මේ අසමතුලිතයි නේ. මනස සුවපත් මනසක් නෙමෙයි උග්‍ර ද්වේෂය පිරුණු මනසක් කියන්නේ. මොකද අය උදේ දෙරිඳක් වීම විතරක් නෙමෙයි කසාදේ පරමාර්ථය අපේ ශ්‍රී ලාංකිකයෝගේ ආසියාතිකයින්ගේ දරුවන් හැදීමනේ ප්‍රජාව නිර්මාණය කිරීම තව පරම්පරාවක් හදන එක එක විශාල අරමුණක්. ඒක අද ඒක වෙනස් වෙලා තියෙන්න පුළුවන්. නමුත් අපේ පැරණි මිනිස්සුන්ගේ විවාහයේ මුඛ්‍ය අරමුණක්. එතකොට එතෙන්ට ඕන මනස බොහොම සුවපත් කෙනෙක්. එතකොට ද්වේෂය කියන මනෝභාවය කාන්තාවකගේ වේවා පිරිමියෙකුගේ වේවා බලවත් උනා යනු එයා නිරෝගී මනසක් සහිත කෙනෙක් නෙමෙයි. එයාට බෑ අනිකා සමග හොඳ මානව සම්බන්ධකමක් පවත්වා ගන්න. හොඳ මානව සම්බන්ධකමක් පවත්වා ගන්න බෑ උග්‍ර ද්වේෂයෙන් නම්. බලන්න ඇත්තටම කාන්තාව වේවා පිරිමියු වේවා ගෙදර ඒ දෙන්නගෙන් එක්කෙනෙක් උග්‍ර ද්වේෂ සහගත වුණාම ඒ ගෙදර හැමතිස්සම ප්‍රශ්න තියෙනවා. මොකද එක්කෙනෙක් එක්ක කතා කිරීම නවත්තලා දාන්න පුළුවන්. මඟ හරින්න පුළුවන්. ඉන්නේ හැම වෙලාවකම හිතරේ තියලා නෑ. අධික ද්වේෂයෙන් යුක්ත කෙනාට කවුරුත් කැමති වෙන්නේ නැහැ. පළවෙනිම ප්‍රශ්නේ ඒකයි. මුලින් කැමති වුණාට යගේ කාමසාවිවරුණම් පිරිමියෙකුට දේශසාගත කාන්තාවක් නම් ඉන්නේ එයාගේ කාමසාවේ ප්‍රශ්න විසඳුණාට පස්සේ එතනින් පස්සේ ජීවත් වීමට ප්‍රිය වෙන්නේ නැහැනේ. ඒ බාහිර කලයක කරන ගනුදෙනුවේ ලිංගික තෘෂ්ණාව සපුරා ගැනීම. නමුත් ඒ හොඳ මානව සම්බන්ධකමකදී බලනවා මේ මිනිහයෙක් කතා කරන්න පුළුවන්ද? දෙයක් ෂෙයා කරගන්න පුළුවන්ද? ප්‍රශ්නවලට අභියෝගවලට එකමුතු මූණ දෙන්න පුළුවනිද? මේක ගැහනුද පිළිමිද නෙමෙයි මේක ඍජුවම මේ කාන්තාවන්ට දීපු කාන්තාවකට දීපු උපදේශයක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා මේක මම කියන්නේ දෙගොල්ලම ගන්න කියන්නේ. මේක උපාසිකාව විතරක් ගන්න ඕනේ නෑ.
වදක ගතිය නිර්මාණය වෙන්න පුළුවන්. අනිත් එක්කෙනාට කරදර කරන, හිංසා කරන, පීඩා කරන ගතිය පිරිමි මනසෙත් එන්න පුළුවන්, ගැහැණු මනසෙත් එන්න පුළුවන්. මොකද ද්වේෂය කියන එකට ජෙන්ඩර් එකක් නැහැ. ද්වේෂය බහුල වුණාම ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මේ ගතිය තමයි ක්‍රියාවට නැංවන්නේ. ඒ හින්දා පළවෙනිම එක මේ වගේ කාන්තාවක් වෙන්න එපා. ඔබට හොඳ ජීවිතයක් ඕන නැහැ. තරහ එන්න පුළුවන්, අනාගාමී වෙන තම තරහ එනවනේ. ද්වේෂය උපදිනවනේ. ඒක නැති වෙන්නේ නැහැ අනාගාමී වෙනකම්ම. අනාගාමී වුණාමනේ පටිඝය කාමරාග පටිඝ දෙක දුරු වෙලා යන්නේ. එතකන් කාමාසාරල් එනවා තරහය. එතකොට මම ඔබට යෝජනා කරනවා අඩුම තරමින් බලන්න මගේ මනසේ මේ චෛතසිකය බලවත් වැඩිද කියලා. හැම තිස්සෙම තමන්ගේ ද්වේෂය සාධාරණීකරණය කරන්න කරුණු බලන්නේ අන්නේපා. එතකොට අපි ඊටාම විසක් නඩත්තු කරගෙන යන්න, ඊටාම දරුණු විසක් පවත්වාගෙන යන්න අපි විසින්ම යම් ආකාරයකට ඒකට ආහාර දෙනවා වගේ එකක් වෙනවා. ඒ නිසා තමන්ගේ කේන්තිය සාධාරණීකරණය කරගන්නේ නැතුව තමන්ගේ කේන්තිය පුළුවන් තරම් එයින් වෙන නරක පැත්ත විමසා බලන කෙනෙක් බවට ඔබ බුද්ධිමත් නම් පත් වෙනවා. මම කියන්නේ මේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. ticket නැදන් යන්න ඕන නම් ඔබ බලන්න ඕනේ නැහැ. ඔය කඩන එකක් කියලා දාලා ඉන්න. මම කියන්නේ මොකක් හරි ආසේ දවස්තියේ පහක් කර සතුටින් ඉන්න ඕන නම් බලන්න මේ හිත තරහෙන් පිටිරි පිටිරි කටට එන හැම වචනම කිය කිය රව රව ගොරව ගොරව රණ්ඩු කර කර මේ ඉන්න ඕනද? මේ ඉන්නේ කේ අර්ථ මොකක්දනේ? එහෙම ජීවිතය ඒක ඒ වගේ එක ජීවිතයක් කියන්න පුළුවන්. මිනිස්සු කසාද බඳින්නේ එහෙම ඉඳද? නෑ. නෑ බුද්ධිමත්. ගොඩාක් බුද්ධිමත්ව බලන්න ඔයත් මේ බුදුහාමුදුරුවෝ කියපු දේ මම වටහා ගන්න ඕන එකක් නෙමෙයිද කියලානේ. මේක වටහාගෙන මට හදා ගන්න තියෙන මුකුත් නෑ. ආයේ මේ මහත්යා ගාව යටත් වෙන්නවත් මේ එන්න මුකුත් නෙමෙයි මේ තියෙන්නේ. මේ කියන්නේ තමන්ගේ ගාව තියෙන නරක කෙලෙස් ධර්මයක් දුක් කර. ද්වේෂය කියන ක්ලේශ ධර්ම ප්‍රහිමක කණිච්චරයි කියලා දෙන්න වෙන මුකුත් නෑ. ද්වේෂය කියන ක්ලේශ ධර්ම දුරු කරගන්න ප්‍රහිණ කරගන්න පාලනය කරගන්න යටත් පිළිසෙයි නේ. පාලනය කරගන්නවත් බෑ කියන්නේ එයා වදක පිරිමියෙක් වෙන්න පුළුවන්, වදක භාර්යාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඉතාම ගුණවත් විරිඳක් නිර්මාණය වෙන්නේ මනසින්. ඉතාම ගුණවත් විරිඳක්, හොඳ බෞද්ධ විරිඳක් නිර්මාණය වෙන්නේ එයාගේ මනස තුල. එයා හිතන විදිය, එයාගේ සිතුවිලි එක්ක එයා වැඩ කරන විදිය. ඒ නිසා ද්වේෂය එක බොහොම බුද්ධිමත් කල්පනාකාරීව වැඩ කරන්න පුරුදු වෙන පළවෙනි එක. දෙවෙනි කාරණේ චෝර භාර්යානේ. චෝර භාර්යා ඒ කියන්නේ මේ සෙලක් හෙරක් වගේ බිරිඳනේ. ඒ කියන්නේ මේ ස්වාමියා හම්බ කරන ධනය ප්‍රකම් කරනවා. එහෙම කෙනෙක් නම් එයා ඒ කියන්නේ අල්පයක් කලි එහෙම නොකියා ගන්නව නම් නේ සොරකම් කරලා ගන්නව නම් ඒක මේ නරක තත්ත්වයක් විදියට තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙම කෙනෙක් වෙන්න එපා. ඉතින් පිරිමි දැනගන්න ඕන මේ හොරකම් කරන්නේ අදානානන් ගන්නේ අනුපාදීය මානි. දාලිද්දියන් මේ පුළම සත්‍යයක් දෙන්නේ නැතිකොට බාත්รูම් එකට යනකන් ඉඳලා තාක්කුවල් පරිස්සම් කරනවා. එතකොට හොරු හදාගන්න එපා. ඒක ඉස්සෙල්ලම පිළිවි එක දැනගන්න. හොරු හදාගන්න. ඒ කියන්නේ කසාද බැඳනන් තමන්ගේ වගකීම දරන්නනේ. ගෙදර වියදම් වලට නැතිහත් වෙයි. ළමයිගේ වියදම් වලට නැතිහත් වෙයි. හොරෙන් ගන්න තැනට කාඩ් එක උස්සන් ගිහිල්ලා බඩු අරන් යන තැනට පත් කරන්න එපා. ඒක පිරිමින්ගේ වගකීම නෙමෙයි. එහෙම හොරකම් කරන්න ගොඩක් වෙලාවට පෙළඹෙන්නේ හොරකම් කරන්න කැමති හින්දවත් මුකුත් නෙමෙයි. සමහර වෙලාවට කිසිම ආකාරයකින් දෙන්නේ නැතුව නම් ගන්න තියෙන එකම ක්‍රමය නිසා හොරකම් තෝරගන්න පුළුවන්. කාන්තාවක් පුළුවන්. ළමයි බඩ ගිනින්න දරා ගන්න බෑ. සමහරු තමයි රස්සාවට යන්න දෙන්නේ නැහැ. ඒ තරියට තාලි දෙන්නේ නැහැ.
එම ඇත්ත ප්‍රශ්න තියෙනවා. තමයි සමහර කෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ මේ පොඩි කාලේ තරම පුරුදු වෙච්ච හරි සංසාරේ පුරුදු කරන්න අපුව හරි ඉන්නේ කාගේ ගාවද එයාගේ ගාව තියෙනම වරකම් කරන්න පුරුදු වෙච්ච. ඒක ඒක මේ නැතිකමක් නෙමෙයි. සමහරුන්ට තියෙන බලගත්තු විදියට මේ කොච්චර හරි විදියට හම්බ වෙන එකකින් එයා හැපි වෙන්නේ නැහැ. හැපි වෙන්නේ මොකක්ද කරලා? සතුටු වෙන්නේ වරකම් කරලා. එහෙමයි සංසාර මොකක් හරි හේතුවක් ඇති. අහේතුකෝ කිසි එකක් වෙන්නේ නැහනේ. මහා සංසාර හේතුවක් ඇති එක කුංචි කාලේ ඉඳලා පුරුදු වෙච්ච එයා දෙයක් ලබාගෙන එයා සතුටු වුණු ක්‍රමයක්. මොකක් හරි හේතු මත එහෙම චෝර බහරියානේ. සොගෙක් හෙරක් වෙන බිරිඳ නිර්මාණය වෙනවා. ඇත්ත වශයෙන්ම මේක කියන්නේ මොකක්ද? අධික තෘෂ්ණාව පාලනය කරගත්තු කාන්තාවක් වෙන්න කියන එක නෙමෙයි කියන්නේ. මොකද සාමාන්‍ය තණ්හාවදී මිනිස්සු ඉල්ල ගන්නවා, හම්බ කර ගන්නවා, උපය ගන්නවානේ. අධික තෘෂ්ණාව වම කියන්නේ අවිජ්ජා කියන්නේ විෂම ලෝභයට, කියන්නේ ලෝභයේ කූරම තත්ත්වයට ගියාම ඒක කාගෙද කියලා නෑ. මහත්යාගෙන් වෙන්න පුළුවන්, නැන්දම්මගෙන් වෙන්න පුළුවන්, දිවිඳගෙන් වෙන්න පුළුවන්, ළමයාගෙන් වෙන්න පුළුවන්, ඕන කෙනෙක්ගෙන් වරක්. එතකොට එවැනි කෙනෙක් කියන්නේ හොරෙක් නිර්මාණය වෙන්නේ, අදින්නාදාන ශික්ෂා පදයේ කඩන කෙනෙක් නිර්මාණය වෙන්නේ උග්‍ර තණ්හාව. දැන් සමහර ඉන්නවා කාන්තාවෝ ඒගොල්ලෝ අහුවෙනෝ කියලා රෙදි හොරකම් කරලා කඩවල. හැබැයි රෙදි කඩේට යන්නේ මේ ලොකු ආනේ සල්ලි තියෙනවා. ඒත් ඒ තැන්වලින් හොරකම් කරලා මම දැකලා තියෙනවා ලංකාවේ ලොකු රෙදි කඩවල ඒගොල්ලෝගේ රූප දාලා බෝඩ් දාලා තියෙනවා හොරෙක්ට. ලැජ්ජා කරගන්න දාලා තියෙනවා. ප්‍රධාන ප්‍රවෘත්ති වල ගිහපු වෙලාවලුත් ලංකාවේ ඒක යුගයක තිබුණා. මේ හොරකම් කරලා ආවා. ඒ කියන්නේ ඇත්තටම නැති හින්දා නෙමෙයි. ඒගොල්ලොන්ට අනුන්ගේ දේ දැක්කම ඉවස ගන්න බෑ. අනුන්ගේ දේ දැක්කම ඒක කියලා ගන්න ඕන නිත්‍යානුකූලව ගන්න කියන මට්ටමට තමන්ගේ මනස පාලනයක් නෑ යාළුවා. එයා නොකිය ගන්න නොදුන්නු දේ ගන්න එයාගේ මනස තියෙන දැඩි ලෝලක්. ඒක තියාගෙන හොඳ විවාහ ජීවිතයක් යවන්න බෑ. ආශාවල් අධිකනේ, තණ්හාව අධික තැනැත්තියක් වුණා යා හොරෙක් විතරක් කියලා නම් තින්නේ නෑ. යා ගෘහ ජීවිතයේ කාන්තාවක් වුණත් පිරිමියෙක් වුණත් තණ්හාව අධික කෙනාගේ ගොඩක් දුර්ගුණ මත වෙන්න පුළුවන් නෑ. තණ්හාව අධික වුණාම නීවිනස් ඔය මේක ඩිසයර් ඔය කියන ඉංග්‍රීසි වචන වලින් කියන තත්ත්වයේ මනසේ බලවත් වුණාට පස්සේ යාගේ ගොඩක් දුර්ගුණ බිහි වෙන්න පුළුවන්. හොරකම එකක්. නරකම දේ හොරකම. මොකද නිඳිතෙක් බිහි වෙනවනේ. නරකම දේ හොරකම. එතකොට ඒක ඒ දෙයට අයිති මිනිහා නිදවනවානේ මගේ දේ හොරකම් කළා කියලා. එන්න ඔබ ගොඩාක් ඔබේ මනස ගැන කල්පනාකාරී වෙන්න. ද්වේෂය දුරු කරන්න ඊළඟට තණ්හාවනේ. හොඳ පොළ ජීවිතයක් ඕන, හොඳ ගෞරවණීය අම්මා කෙනෙක් වෙන්න ඕනි නම්, ගෞරවණීය බිරිඳක් වෙන්න ඕනි නම්, ගෞරවණීය තාත්තා කෙනෙක් වෙන්න ඕනි නම්, සප්තභාරිය සූත්‍රය උගන්නපු මේ චෝර භාරිය නැත්තම් හෙවත් වගේ බිරිඳක් නිර්මාණය කරන චෛතසිකය. චෛතසිකය නේ මේ බඩුට් වලින් නෙවෙයි නිදහස් වෙනවා. තැන් වලින් නෙවෙයි නිදහස් වෙනවා. මේ මනසෙන් නිදහස් වෙනවා. මේ සිතුවිලි වලින් ඔබ පුළුවන් තරම් නිදහස් වෙන්න උත්සාහ. එතකොට ඔබට බොහොම වාසනාවන්ත යුග ජීවිතයකට පදනම හම්බෙනවා. සුජාතා කියන සිටු දියණී ගාති විච දුර්ගුණ වලට බුදුහාමුදුරුවෝ එයාට කියලා දෙනවා. ඔබට හොඳ ජීවිතයක් ඕනි නම් ඔබගේ ගාව තියෙන, ඒ කියන්නේ අනුන්ගේ දේ ගන්න හිතන, නොදුන්න දේ ගන්න හිතන චෛතසික ඔබ පරතක. මොකද නොදුන්නු දෙයක් නොකිය ගත්ත කියලා දැනුණම ඒක අහුණාට පස්සේ ඇති වෙන තුවාල සමීප කරන්න ඉතාමම තාමම ඔබ එකකට ජීවත් වෙන කෙනාට දැනුනොත් කොයි වෙලාවක හරි ඔබ හොරගම් කරනවා. මොන තරම් ආතරේ වුණත් එතනින් එහාට ඔබත් එක්ක ඉන්නේ සැකයක් එක්කද නැද්ද?
සැකයක්. එහෙම ජීවත්වෙන්න බෑ. ඒකයි බුදුහාමුදුරුවෝ මේ දේවල් කියලා දෙන්නේ. දැන් සමහර කෙනෙක් මේවා මතු පිටින් බලලා මම මේ කාන්තාවන් ටීම් ඉන්සල්ට් කරන්න කාන්තාවෝ මේ කොම් කරන්න මේ සොර බිරිඳ කියලා නම් කරලා එහෙම පුළුවන් ද ගෑනු වය නම් කරා. ඒ වගේ මෝඩ තැන්වලින් මේ වල්ල ගන්නවා. මොකද මේ මේ කාරණා මේ පොලිටිකල් කරෙක්ට්නස් වලින් අදන්න පුළුවන් දේවල්. දැන් මේ අලුත් ලෝකෙ ටිකක් ජනප්‍රියයි නේද මේ පොලිටිකල් කරෙක්ට්නස් කියන එක. අම්ම එකක්ම තියරි ගෙනල්ලා අලුත් කතා ගෙනල්ලා ලොකු දේවල් මේ හදනවානේ. හැබැයි මේ මනස එක කතාව එහෙම මේ අරයට හිත රිදෙයි මෙයාට හිත රිදෙයි කියලා බලලා මනස පිළිබඳව කතාවේ එන ඒවා විසඳන්න බැහැ. මනස පිළිබඳව කතාවේ දේවල් අමංකව අපි තේරුම් ගන්න. නෑ මේක නිකන් අපේ ඊගෝ එක හර්ට් කරගෙන නටන්න ඕනේ නෑ මොකටද? තමන් බැලුවා නම් හරි මගේ ගාව මේ ගති එන්න පුළුවන් ද නැද්ද? මගේ ගාව මේ ගති තියෙනවා නම් මම නැති කරගන්න ඕනිද නැද්ද නේ? නම් පොරුවට දඟලන්න ඕනේ නෑ මේ අපිට පහර දුන්නා හිංසා කරන්න බුදුහාමුදුරුවෝ බණ කියන්නේ නෑ. අපේ බුදුහාමුදුරුවෝ මොනවා හරි කියලා දීලා තියෙනවා නම් කියලා දීලා තියෙන කරුණාවෙන් මෛත්‍රියෙන්මයි උනාට කිසි දෙයක් ලබා ගන්නවත් කාටවත් නැති කරන්නවත් කිසිම වචනයක් බුදු විවින් දේශනා කළා නෑ කිසි කෙනෙක්. එනිසා මේ හැම වචනකම දිවි කරුණාව දරන ඔයත්තන්ට හොඳ මෙලව ජීවිතයක් දීම ඒ ඔස්සේම පරලෝක විනාශ වෙන එක නවත්. දැන් බලන්න ද්වේෂය අඩු කරගත්තු කාමතාවකගේ පිරිමිකුගේ පරලෝක ජීවිතය හොඳ වෙනවනේ. නිවනට එයා සමීප වෙනවනේ. එයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් පරිසරයක් ඇතිවෙන ද්වේෂයේ මට සිලුතු වෙලා ඉන්න. ද්වේෂය ටිකක් හරි තුනී වෙලා ඉන්න. තණ්හාව ටිකක් හරි තුනී වෙච්ච කෙනාට මේ කියන සත්‍යර්මයේ අවබෝධ වෙන්න. ඉතින් බලන්න ඇය සම්පූර්ණයෙන්ම ඔහු සම්පූර්ණයෙන්ම දුකින් නිදහස් කරන්න අවශ්‍ය කරන මානසික පරිසරයක් නේ හදන්නේ. නැතුව මේ පිරිමියෙකුට වහල් කරන ගාල් ගාල් තියන්න නෙමෙයි මේ කතාව තියෙන්නේ. තමන්ටම නිදීම තමන්ටම මේ සැනසීම සාක්ෂාත් කරගන්න. තමන්ගේ සැමියාගේවත් කාගේවත් දෙයක් හොරකම් කරන්නේ නැති කාන්තාවක් වුණොත් කොච්චර ලොකු පර්සනලිටි එකක්ද කියන්නේ. ගේ ඇතුලේ කොච්චර කොන්ද තියාගෙන ඉන්න පුළුවන්ද? නොදුන්නු දෙයක් වැරදි විදියකට ගත්තේ නැති කෙනෙක් වුණාම මොන තරම් ලොකු පෞෂ්‍යයක්ද? මේක හරි වටින උපදේශයක්. මේක හරි ලස්සන උපදේශයක්. මේක අපි කවුරුත් පිළිපදිනවා. මම කියන්නේ කාන්තාව විතරක් නෙමෙයි මේක පිරිණියයිද පිළිපදින්න බුදුන්. තුන්වෙනි කාරණේ තමයි අයිය භාර්යා කියලා කියන්නේ මේ ටිකක් කිසිම කටයුත්තක් කරන්න කැමති නැහැ. ඔය කකා බිවි විතරක් ඉන්නවා. තම කිසිම මේ මම කියන්නේ මාන්නේ වෙන මොකුත් නෙමෙයි මේකේ. අනික පොඩි පොඩි කැලේ ගත්තකට දාමු අයිය කියන්නේ මම උසස් කියන්නේ ආර්ය උතුම් කියලා මම තරම් කෙනෙක් නෑ කියලා හිතන් ඉන්න කාන්තාවක් එවැනි මානසික අපේක ඉන්නේ. ඉතින් තමන්ගේ මාන්නේ අධික නම් තමන් මේ මහා උසස් ප්‍රබුද්ධ මහත්මේ අනිත්‍යයට වඩා තමන් වටිනවා වගේ අදහස් වල ඉන්න කෙනෙක් නම් හැම එකකම යා අනවශ්‍ය ප්‍රමුඛතාවයක් හොයන්න පටන් ගන්නවා නේද? අනවශ්‍ය ප්‍රමුඛතාවයක්. ඒ කියන්නේ යාට ලැබිය යුතු ප්‍රමුඛතාවය ලැබිය යුතුයි. ඒක නෙමෙයි මෙතන කියන්නේ. මේ හැම තැනම තමන් කැපිපෙනෙන්න තමන් ප්‍රමුඛ වෙන්න. හැබැයි එහෙම ඒ ටික හෙව්වට මොකද යා කෙරෙන්න ඕන වැඩ කරන්නේ නැහැ. කරන්න ඕන වැඩ ටිකක් තියෙනවානේ. ඒව කරන්නෙත් නෑ. ඒවටත් කම්මැලි නේ. ඔය අනිත් අයත් නිකන් විදාන දිදි නියෝග කර කර එහෙම ඉන්නවා. ඉතින් එහෙම සාර්ථක බිරිඳක් වෙන්න බෑ. එවැනි මාන්නිකෙන් ඉන්න කෙනෙකුට සාර්ථක සැමියෙක් වෙන්න බෑ. මේ තමන් මේ ආර්ය කියලා චෛතසිකයෙන් ඉන්න එපා. සාමාන්‍යද? අපි කවුරුත් කෙලසයි කාය අපිට අමුතුවෙන් උදම්මන්න තරම් දේවල් නෑ. අපේ ගාව හොඳ ගුණයක් තියෙනවා නම් ඒක අපි පවත්වා ගන්න ඕනේ. හැබැයි මේ භෞතික කාරණාවලින්නේ
තමන්ගේ රූපයෙන් වේවා තමන්ගේ අනිකාව ආකර්ෂණය කරන්න තියෙන ශක්තිය ගැන වේවා ඕනවට වඩා ආඩම්බරකම උදම්කම මාන්නයක් හදාගත්තු කෙනෙකු වෙන්න එපා කියන එක කියන්නේ කොච්චරම මොකද මාන්නකාරකම එක කවදාවත් ස්ත්‍රී පුරුෂ සංයෝගයක් හරියට වෙන්නේ නැහැ මාන්නය අයින් කරන්නම දෙපැත්තේ නැහැ ඒ කියන්නේ කාන්තාව විතරක් අනතිමානී වෙලා නේද පිරිමියා මාන්නෙන් ඉන්නවා කියන්නේ එතනත් ඉවරයි ඒක අර මම අර උපමාවට සාමාන්‍යයෙන් කියන්නේ මේ යටලි හදනකොට නේද ඉස්සර ලංකාවේ ගෙවල් හදනකොට යටලියක් දාන්නේ යටලියක් නේ අර පරාලස් සෙට් එක ඇවිල්ලා අන්තිමට හේතු කරන තැන ඒක කියන්නේ යටලිය නේ මුදුලියක් තියනවා යටලියක් යටලිය තමයි අන්තිමට නවත්තන්නේ දැන් මේ යටලි ටිකක් ලොකු ගෙවල් වල දිග ගෙවල් වල යටලි හදා ගන්න තනි ගහෙන් බෑ ඉස්සරම තිබුණා එහෙම ගස් නේද දැන් ඒ වගේ නිසා කරන්නේ කැලි දෙකක් විතර එකට එකහු කරනවා එකට එකහු කරනවා එකහු කරන්න කලින් කරන දේ තමයි මොකද එකහු කරන්න ගන්න කැලි දෙකෙන්ම එක සමාන කට දෙකක් කපලා අයින් අනික සමනාලයකගේ පිහාටක් වගේ මෙහෙම කපලා එක සමාන කැලි දෙකක් ආනිකන් එකකින් ටිකක් ලොකුවට කපලා අනිත් එක පොඩියට කපන්නේ නැහැ ඒ ගන්නේ සමාන ලීයක් නිසා ලී කොට දෙකක් නිසා ඒ දෙකෙන්ම සමාන කට දෙකක් කපලා අයින් කරනවා ඒ අයින් වෙච්ච තැනට අර ඉතුරු කැලි දෙක මෙහෙම එකහුනාම එක තනි ආය එකව කරා කියලා මේ හිතා ගන්නවත් බැරි තරම් සමාන එකලියක් වෙයි. ඉතින් අත වශයෙන් මේ යටලියේදී නම් බලන්නේ කියා ඉගෙන ගන්න දෙයක්. මොකද එකට ඉන්නවා නම් තමන්ගේ පැත්තෙන් කොටහක් අතාරින්න කැමති වෙන්නම ඕන කියන එක නේද කියන්නේ. එකව වෙන්න ඕන නම් කැලි කපා ගන්න. දැන් මම විශාකාවක් වගේ ඊගෝ එකක් හදාගන්නත් එපා. ඒ කැලි කපා ගන්න තැන තියෙනවා මොකද නිකන් හරි මහ විද්‍යාලයෙන් ආපු කෙනෙක්ට අවුල් වෙන්න පුළුවන් ඒ කපා ගන්න පස්සේ විෂාකාවේ පොළුවට ආවොත් නේ එන්න වෙන්න බෑ ඒ කියන්නේ ඔය ඕනම ඊගෝ එකක් හානි කරයි විෂාකා විද්‍යාව ඉගෙන ගන්න ලැබිච්ච එක ගෞරවයක් හැබැයි ඒක ඊගෝ එක වුණොත් ඒක හානි කරයි ඒක හානි කරයි එතකොට අර පිරිණ මහ විද්‍යාලයෙන් ඉගෙන ගන්න ඉගෙන තියෙන්නේ හැමතිස්සෙම යාලුවෙ නින්ද මානකින් මෙයාගේ විශාකා කී කී එනවා කියගෙන ඒ හිනමානේ ඊළඟට මෙන්නේ වයින් තමයි ඇඩ්‍රස් කවර් කරන්නේ එනිසා හරි පරිස්සම් වෙන්න දෙක ඒ කියන්නේ මේ ඊගෝ එක යන්න බෑ කොහොම කසාද නම් බෑ නේ කසාද නම් කොහොමවත් බෑ ඒවට පහළ ඕනමයි ඕනම අපේ බුදුහාමුදුරුවෝ මේ දේවල් කියලා තියන්නේ නිකන් නෙවෙයි ඒ තමන් මහ උසස් තමන් මහ උතුම් ආර්යාවක්‍ය කියන චෛතසිකයේ මේ අනිත්‍යය ඒ නිසාම අපිට අරෝකම් දෙන්න ඕනේ කියන හෝ මටවන විදිහට හැමදේම වෙන්න ඕනේ කියන මානෝභාවයකින් වැඩ කරන කාන්තාවක් වෙන්නත් එපා පිරිමියෙක් වෙන්නත් හැම තිස්සෙම තමාගේ පැත්තෙන් ඒ බැඳීම පවත්වාගෙන යන හානි කර කොටසක් තියෙනවා නම් ඒක අයින් කරගන්න. ඒකට කැමති වෙන්නේ. එතකොට තමයි එකතු වෙන්න පුළුවන්. හැම තිස්සෙම යටදී මතක් කරගන්න. කැලි කට්ට කපපු නිසා එකවුණා. එකහුනේ නිකන් ශක්තිමත්නේ. ශක්තිමත් උනා. ඒකට ශක්තිමත් උනා. පුරුද්දකම කියන්නේ කියන්නේ ඉස්සරනේ. අනිතේ මේ පිරිද්දුවේ නිකන් යකඩන ගහනත් නෙවෙයි. ඉස්සර ලියෙන්නේ නැහැ. මේ දෙක කියලා ලියන්නේ තමයි දාන්නේ. දුම හය වෙනවා නේද? අර මුළු වහලෙම පාතට දාන පරාලිටිකේ ඔක්කොගෙම බර. උළුවල බරනේ. ඔක්කොම උල ගන්න තරම් ඒ ලිය හය ලියක් වෙනවා. හේතුව කැලි කපාගෙන එකතු කරනවා. පවුලක් ගොඩනගන්නේ එහෙමයි. පවුලක් ගොඩනගන්න නම් දෙපාර්ශ්වයේම තියෙන්න ඕන අනතිමානීකම්. මම උසස් මම උතුම් කියන තැන ඉඳලා ගියොත් යන්න බෑ. බුදුහාමුදුරුවෝ මේ සුජාතාට කියලා දෙන්නේ එක. මම හිතනවා මේ කිරිපිටි දුවි සුජාතා දෙන්න බෑ. මේ කිරිපිටි දුවි සුජාතා නෙමෙයි යා ළමයි ළමෙන්න කියලා නේ ගියේ නේ. ඒකෝ යා කතා දෙන්න ඉවරයි වෙන සුජාතාට. එතකොට වේක හොඳට අවබෝධ කරගන්න ඕන. ආර්යචෛතසිකයෙන් ඉන්නේ.
ඒක හොඳ මානව සම්බන්ධකමකට හොඳ සිතුවිල්ලක් නෙමෙයි. දරුවෝ එක්ක වුණත් එහෙම හොඳ නෑ නේ ඉන්න කෙනෙක්. අම්මා තාත්තා නිකන් ආර්යාලු ආර්යයෝ වගේ ඉන්න කියු. එතකොට ළමයින්ට හැමතිස්සෙම උරුවට දාන්න යනෝනේ ළමයි නිකන් මෝඩයි මෙලෝදයක් තේරෙන්නේ නෑ මට. එහෙම හොඳ නෑ නේ ළමයිගේ දැනුමට අපි ගරු කරන්න එපා නේ. ළමයින්ගෙන් අලුත් හොඳ දෙයක් ආවොත් ඒ අදහසට අපි ගරු කරන්න එපා. ළමයින්ගෙන් එන හොඳ අදහස් අපි පිළිගන්න එපා. ළමයිව කන්ඩෙම් කරලා නේද? මුකුත් තේරෙන්නේ නැති දන්නේ නැති අය ගාස්ස දාලා ළමයි එක්ක වැඩ කරන්න ගියොත් එතකොට ළමයි කරන්නේ එකම දෙයයි. එයාලට අර අගෞරව කරන්න බැරි නිසා කටපියන්නේදී හැබැයි කිසි ගෞරවයක් හිතේ නැහැ. මොකද ළමයි කොච්චර මේරුවත් කොච්චර මෝපුරා ගියත් අම්මලා තාත්තලා ඒගොල්ලොම නිකන් මුකුත් දන්නේ නැති මෝඩයෝ ගාන්ට දාලා කතා කරනවා. ඕනම තැනක පැහුණු ගොයන් කරලක් නෙ පැහුණු ගොයන් කරලක් එහි තියෙන සාරය බර නිසාම නැමනවා වගේ නේ. අවශ්‍ය දෙයට නම් විශ්ීල. ඒකයි මේ කියන්නේ. අයියා බහියා කෙනෙක් වෙන්න එපා. නම් විශ්ීලී මිනිස්සෙක් වෙන්න. මට සිලුතු මිනිස්සෙක් වෙන්න. තෙතමනයක් තියෙන මිනිස්සෙක් වෙන්න. ෆ්ලෙක්සිබල් වෙන්න. මොකද නැත්තම් ජීවත් වෙන්න බෑ අනිත්‍යත් එක්ක නේ. අනිත්‍යතක ඉන්න බෑ. මොන තුමිලි කන. දැන් බලන්න දුර්ගුණ තුනක් අයින් කරගන්න කියලා කියන මොනවද? සංහා, ද්වේෂ, මානනේ. වදකබරියා ද්වේෂ, ඊළඟට චෝරබරියා තණ්හා, අයියබරියා කියන්නේ මානනේ. මාන. ප්‍රධානක ඒක. මේ දුර්ගුණ තුන අඩු කරගන්න. ඔය දුර්ගුණ තුන පුළුවන් තරම් දහම් ශ්‍රවණයි නේ. යෝනිසෝ මනසිකාරයේ ඊළඟට භාවනාවෙන් ඔය තුන දුරු කරන් තියෙන්නේ එහෙමනේ. චින්තාමය වශයෙන්, සුත්තමය වශයෙන්, භාවනාමය වශයෙන් ඔය දුර්ගුණ නැති කරගන්න. ඊට අමතරව ඉන්නේ දානය, සීලය, ඒවත් පොඩි පොඩි අනුග්‍රහයක් වෙනවා. හැබැයි මේ තියෙන්නේ ප්‍රඥාවෙන් විසඳ ගන්න තියෙන්නේ. මේ වැත්තට දුරු කරගන්න තියෙන්නේ ප්‍රඥාවෙන්. අර සීලයෙන් පදංග ප්‍රහාණයක් නේද? මේ දානයෙන් පදංග ප්‍රහාණයක් පොඩි වෙලාවකට දුරු කර ගැනීමක් කරගන්න පුළුවන්. හැබැයි සුතමය, චින්තාමය සහ භාවනාමය වශයෙන් මේවා නැති කරගන්න පුළුවන් තරම් ප්‍රඥාව දියුණු කරලා මේ දුර්ගුණ, මේ නරක සිතුවිලි පාලනය කරගන්න ඔබ වීර්ය කරන්න ඕන දෙතියි. තාම උතුම් නේද? විශාකාව කියන උත්තමාවියගේ ගුණය නේ? ඒ ගුණ සෝතාපන්න උත්තමාවියකගේ නමින් මේ ඉස්කෝලේ ආරම්භ කරන්නේ. එතකොට ඒ උත්තමාවියකගේ ගුණ නිර්මාණය වෙන්නේ මේ කෙලස් කර්මය. දැන් කරුණු තුන. හතරවෙනි කරුණ ඉතාම ලස්සන එකක්. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මාතුභරියා නේ. මාතුභරියා අම්මා කෙනෙක් වගේ පිළිගන්න. ඒ කියන්නේ මොකක්ද? මෛත්‍රී දේවක මෙත්තා දිනු. ඔබගේ මනසේ මෛත්‍රිය දිනු කරන්න. මෛත්‍රිය දිනු කරා කියන එක තමයි අම්මා හොඳ අම්මා කෙනෙක් වෙනවා. මාතා යතනා නියම් පුත්තානේ. මෛත්‍රී වදන්ට කියන්නේ කොහොමද? මෛත්‍රී පතරවන්ට කියන්නේ කොහොමද? එකම ළමයාට අම්මා දක්වන ආදරය වගේ. එතකොට යම්කිසි කාන්තාවක් අර දේශය දුරු කරගෙන තණ්හාව පාලනය කරගෙන මානය දුරු කරගෙන මෛත්‍රිය දිනු කරන්න ගත්තොත් එයාට ඉතාම විශිෂ්ට ජීවිතයක් උදා කරගන්නේ අපදනමක් හදාගන්න. මෛත්‍රියෙන් යුක්ත කාන්තාවක් කියලා කියන්නේ එයා කතා කරන හැම වචනකම තියෙන්නේ ඉතාම සුවපත් භාවයක් අනිත් කෙනාට ගෙන දෙන කම නේ. සුවපත් භාවය. මෛත්‍රිය සාගත වාක්කර්මනේ. ඊළඟට එයාගේ කායික හැම ක්‍රියාවකම මෛත්‍රිය තමයි පතුරවන්නේ. ඊළඟට යාගේ හැම සිතුවිල්ලකම මෙත්තා සහගත මනෝකමනේ. එතකොට මෛත්‍රී සහගත සිතින් කයින් වචනෙන් කටයුතු කරන කාන්තාව බවට පත් වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ මෙහිදී කාන්තාවට සුජාතාට යෝජනා කරනවා. ඊටම අවශ්‍ය දෙයක්. මෛත්‍රී පූර්වකව තැනැත්තියක් වුණාම තැනැත්තෙක් වුණාම එයාගේ පැත්තෙන් හැම තිස්සම ගින්න නිවනවනේ.
මම මෛත්‍රිය කියන ධර්මය වඩන කෙනෙක් වුණාම මගේ පැත්තෙන් මම ගින්න නිවන. එකන හොඳ මාන සම්බන්ධකමකදී වැදගත් වන්නේ තමන්ගේ පැත්තෙන් තමන් ගින්න නිවන්න නැදියක් වීමක් කරන්න කියන. තමන්ගේ පැත්තෙන් තමන් නිවුණු කෙනෙක් වුණොත් අනිත් කෙනාවත් නිවන්න පුළුවන්. අනිත් කෙනාවත් නිවන්න පුළුවන්. එතකොට මෛත්‍රිය කියන ධර්මය පිරිමියා සහ ගැහැණිය කියන දෙදෙනාම දිනු කරගත්තෝ පවුල කුමුත් ඒ පවුල විශිෂ්ට තත්ත්වයකට ගෙනියන්නේ. මොකද ඒගොල්ලෝ හැම තිස්සෙම වග වෙනු තමන්ගේ වචන ගැනනේ. කටටාප පළියට කතා කරන්නේ. වචන ගැන කල්පනා කරනවා එළියට දාන්න කලින්. මොකද තාම හොඳ තැනකින් වචන එළියට එනකන් මොන දේ කරන්න කියත් එතකොට හොඳ තැනකින් තමයි මේ ක්‍රියාවට ආරම්භය ගන්නනේ. එහෙනම් පින්වතුනි මේ තාම ලස්සන දෙයක් මේ මාතුභංගා කියන එක අම්මෙක් වගේ බිරිඳක් වෙන එක. අම්මෙක් වගේ. එතකොට එතන මේ අම්මිකාව තමයි අනුකම්පාවනේ ඉවසීම දරා ගැනීම ඔක්කොම ටික තියෙනවා. ඒ ඔක්කොම ටික තියෙනවා. ඒ ಗುಣ නිර්මාණය වෙන්නේ මෙතන ඇතුළු. අම්මෙක්ගේ මෛත්‍රිය කියන්නේ එක ආදරය ඉක්මවා ගියපු එක පළකට එක. එතකොට බොහෝ ප්‍රශ්න ඇති වෙන එක නවතිනවා තියෙනේ උසම. ඇති වෙන එක නවති කියන්නේ නෝපන් අකුසල උපදින කාල කියනවා තියෙන අකුසල තත්ත්වයයි ප්‍රහිණන එක. මේ මෙත්තා උපදවනකොට තියෙනවා. තයි තාම සාර්ථක විවාහ ජීවිතයකදී ඉතාම හොඳ කාන්තාවක් හෝ පිරිමියෙක් වෙන්න හිතනවා නම් ගෘහස්ත ජීවිතේ මෙත්තා දිනු කරා. ඒක ඉතාම උදාර ධර්මයක්. ඒක ඒවා තමයි විශ්වාස කරන්න ඕනේ. මේවයින් තමයි උත්තර තියෙන්නේ. සාමාන්‍ය කෙලෙස් සහිත ලෝකේ මේවා උත්තර විදියට හිතන්නේ නැහැ. කෙලෙස් සහිත ලෝකේ හිතන්නේ මේ කෑ ගහන්න පුළුවන් කම අනුභව කරන එක නේ. සැරට ඉන්න ඕන ඒ වගේ ඒවනේ. තවසේම මේ වැඩි හිටිය වෙනස් කරන්න බෑ. ඔය අපේ තියෙන මේ ගැටගන්න පුළුවන් කමෙන් නේ නපුරු වචන කියන්න පුළුවන් කමෙන් අවුරුදු 18 20 පැනපු මිනිස්සු වෙනස් කරන්න පුළුවන්. කවදාකටද කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරන වචනකින් කරගන්න පුළුවන් වෙනසක් විතරයි. හැරවලා නපුරු වෙලා මේ අමෛත්‍රියෙන් අකරුණාවෙන් කතා කරලා නඟලලා වෙනස් කරගන්න බෑ. බය කරගන්න පුළුවන් නම් ඊට පස්සේ වෙන්නේ කවට වෙන්නේ එච්චර. එතන ඔබ සීමාවක් නැතුව කෑකෝ ගහන රණ්ඩු කරන නරක විදියට මේ සරගර කරන කෙනෙක් වුණොත් වෙන්න පුළුවන් දේ ඔබ ගාව රඟපාන්න පටන් ගන්නවා. ඒ ඔබට ඕන ඔබ ගාව අපිට විදියට ඉන්න කෙනෙක් දැන ඇත්තටම මම සමහර පිරිමියාගෙන් අහලා තියෙනවා වැඩකට නැතිවට මොකටද බොරු කිව්වේ කියලා. සමහර ප්‍රශ්න මේ සත පහකට මේ වැඩ නැතිවටත් එළ බොරු කියනවා. ඒ සමහර ප්‍රශ්න ඇයි කියලා නම් කියන්නේ මොනේ අත කිව්වන් යක්ෂණයක් වගේ දවසක් උනන්දු වෙනවා. ඉතින් බොරුවක් කියලා ඒ වෙලාව බේර ගන්නවා. එහෙම ප්‍රශ්න හදාගන්න කරගන්න එපා. එහෙනම් ඔබේ උග්‍ර ද්වේෂය කියන්නේ කෙනෙක් බොරු කියන්න පුළුවන්. ඔබේ උග්‍ර ද්වේෂය නිසා ඔබ තාම ඇත්ත කියන්න බය වෙනවා. ළමයිකුණත් එහෙමයි. ඔබ උග්‍ර ලෙස කේන්ති ගන්න කෙනෙක් කියලා තේරුණාම දන්නේම නැතුව ඔබගේ ගාව හැම එකකටම බොරු කියන්න පටන් ගන්නවා. මොකද ඊතන මේක කිව්වත් බන. මේක කිව්වත් රණ්ඩු වෙයි. ඒ හැම එකක්ම අහනවා. මේ ද්වේෂය නරකයි ඔබට. ඒ කියන්නේ මම කියන්නේ ඔබට එක සැරයක් කේන් කියන්නේ නැති කෙනෙක් වෙන්න ඕන කිසි මෙහෙකට එහෙම තදින් ඉන්න එක එහෙම එකක් නෙමෙයි මම කියන්නේ. මේ කියන්නේ හැම එකකටම උග්‍ර ද්වේෂයෙන් ක්‍රෝධයෙන් තරහෙන් දවසෙම පුපුර පුපුර ඉන්න මිනිස්සෙක් වෙන්න එපා. එතකොට මිනිස්සු ඔබව රවට්ටන්න පටන් ගන්නවා. ඔබ ගාව බොරුව දාන්න පටන් ගන්නවා. එහෙම වෙන්න එපා. එහෙම වීම ඔබට හොඳ නෑ. ඔබ හදාගන්නේ ඔබ ගාව රඟපාන මනසෙකට. ඔබට ඇත්ත ජීවිත
මනුස්සයෙක් ඕන නම් ඔබලාව මෛත්‍රිය දෙන්න ඕනේ. මොන දේ කරලාවත් අම්මට කිව්වොත් හොඳ උත්තරයක් හම්බෙනවා මිසක අම්මට කිව්වොත් මට නරකක් වෙන්නේ නැහැ කියන හැඟීම එන්නේ මෛත්‍රී තියෙන අමගාවදී අපිටනේ. අම්මට කිව්වනම් මට හොඳ රැකවරණ ඇති. අම්මට කිව්වනම් මගේ ප්‍රශ්න විසඳේ. අම්මගේ ගාව තියෙන උත්තරයක් කියන හැඟීම එන්නේ අම්මා ගාව තියෙන මෛත්‍රියනේ. එතකොට ළමෙක් ඕපන් වෙනවා නේ. අම්මා ගාව කියනවා කවුරු ගාව කිව නැතත් අම්මා ගාව කියනවා. මෙත්තා තියෙනකොට ඇතුලේ ඒ ආත්ම විශ්වාසය මතක තියාගන්න ඔබ එක්ක ජීවත් වෙන අනිකාට එන්න පටන් ගන්නවා. ඒක හරි වාග්යක්. ඒක ජීවිතයකට හරි වාග්යක්. මෙත්තා නැති වුණාම ඔබ ගාව හැසිරෙන්නේ කොහොමද කියලා තේරුමක් නැහැ. ඔබ ගාව හැසිරෙන විදිය තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කලබල වෙලා අනවශ්‍ය විදියට කියනවා අනවශ්‍යව කරනවා ඊට පස්සේ තියනව තබවුව. දැන් මම එකටම කියන උපාසක අම්මලට කේන්තියනම් විශ්වාස කරන්න එපා. ප්‍රශ්න හිතනනම් තරබඩු කේන්තිය හොඳ ප්‍රමේ කියලා හිතන්න එපා. ඔය කසාද බන්දි නායකගේ වල වලට කිව්ල මහුගේ වල වල කතා පවත්වනා ඉන්නවනම් සහ කසාද බන්දි නායකට ඇඩ්වයිස් දෙන්න යන අය ඉන්නවනම් මම කරුණා කරලා කියනවා බොරු ඒවා කියන්න එපා. බොරු ඒවා කසාද ගැන කියන්නේ මට අපි පොඩි කාලේ ඇහිලා තියෙනවා අය පත්මණින්ද සූදානම් වෙන අපේ ඥාති සහෝදරියන්ට එහෙම ඒ අත්තම්මලා වැඩිහිටියෝ කියන මුලදිම හදාගනි සෙවැරි වෙයි කතානේ ඒවා කොච්චර මෝඩ කතාද එහෙම හදාගන්න පුළුවන්ද කවුරු කත් ඒ කියන්නේ මුලදිම ජීවිතය අවුල් කරගන්න අදහසක් කවුරුවා Tamanta ඕන විදියට හදාගන්න කියලා උපදෙස් දීලා එවුවොත් එන්න. ඒ කාගන්නමයි පවුල. ඉවරයි තනියම. හරි. එහෙම කරගන්න එපා. කවදාහක් කියන්න එපා. කියලා දෙන්න මේ කතාවත් බඳින්නේ ඔයා හිතනවට වඩා 100% වෙනස් විදියට හිතන මිනිස්සේ. 100% ආයෙ මුකුත් ඔය කේන්දරවල තියෙන මැති 50ක් ඇලි වෙනවා දුවට. 100% වෙනස් මිනිස්සේ. එතකොට එවැනි මිනිස්සෙක් එක්ක ඉන්න නම් තමන්ගේ පැත්තෙන් කැපකිරීම කරන්න. තමන්ගේ පැත්තෙන් ඉවසන්න දරන්න නේද? ඉවසන්න දරන්න පුරුදු වෙනවා. නැට යන්න. ඇත්ත කියන්නේ. බොරු කතා වලේ තාල කසත බලන්න. ඒකේ දිවස් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. දැනගෙන ගියාම ඉන්නේ ගියේ දැනගෙන. මට මං හිතනකට වඩා වෙනස් කෙනෙක් එක්ක ජීවත් වෙනවා. දෙවනි කෙනෙක් එක්ක ජීවත් වෙන නම් හැඩ දෙන්න ඕන. දරා ගන්න. ඉවසන්න. ඒවට පදනම දෙනවා මෛත්‍රිය. මෛත්‍රිය දියුණු කරගත්ත කෙනා එයාට ඕනම සත්වයකට එයා හැදෙනවා. හැදෙනවා. හිත බොහොම පිරිසිදු සත්වයක එයාගේ පවතක දැනෙනවා. සත්‍යවාද පළවෙනි කාරණිකනේ ඒ කියන්නේ හොඳ ඒවයිනේ හොඳ ඒවයි පළවෙනි කාරණේ මෙත්තා අර දුර්ගුණ තුනයි හොඳ එක කාරණා මෙත්තා දිනු කරා ඊළඟට භගිනී වරියක් ඒ කියුවේ මේ සහෝදරියක් වගේනේ සහෝදරියක් වගේ බිරිඳක් වෙන්නේ අක්කා ගාව නේ අක්කා ගාව නංගි ගාව මල්ලි කෙනෙකුට අයියා කෙනෙකුට දැනෙනවනේ විශ්වාසයක් ඒ කෙනේ කරුණාවන්ත තමයි මගේ මල්ලි මගේ අයියා කියලා එකකින් කියන්නේ දෙවනි අම්මා වෙනවනේ සහෝදරි පවුලේ තේරුණාද කියන්නේ දෙවනි අම්මා වෙන්නේ පවුලේම සහෝදර දැන් මට සහෝදරියෝ නැහැ මගේ පවුලේ නිසා මට ඒක තේරෙන්නේ හරියටම මට තේරෙන්නේ නැහැ නමුත් මම ගොඩාක් මිනිස්සු එක්ක කතා කරාම කියලා තියෙනවා අම්මා ඇරුනම ජීවිතේ කොට දැම්මේ අක්කා. මගේ ජීවිතේ ඕන එකක් මම කියන්නේ නැහැ. එක වෙනස් සම්බන්ධයක්. ඉතින් බුදුහාමුදුරෝ ඒ සම්බන්ධකම මේ මානව සම්බන්ධකම් වල යහපත් බවට උපමාවට අරන් තියෙනවා. නැගණියක් වගේනේ නැත්තම් අක්ක කෙනෙක් වගේ සොහොයුරියක් වගේ බිරිඳක් වෙන්න කියන. එතකොට අර
ෆැමිලියකින් අයින් වෙලා සහෝදර සහෝදරියෝ එක්ක අක්කා එක්ක නංගි එක්ක ජීවිතේ දේවල් බෙදාගෙන නේද එහෙම ඉවසපු එහෙම දරපු එහෙම අනුකම්පා කරපු සහෝදරියෝ ටිකක් එක්ක ඉඳපු කෙනෙකුට එයා විවාහ ජීවිතයේදී එයාට ඒ සහෝදරියගෙන් ලැබිච්ච දේ හම්බ වෙනව නම් බිරිඳකින් ඒ කරුණාවන්තකම නේද ඒ අම්මා වගේ බලාගත්තු ගුණය ඒක ඒ කරුණාවන්තකම හම්බ වෙනකොට ඒ පිරිමියෙකුට ඒක ජීවිතය අඩුවක් විදිහට දැනෙනවා ඒක අඩුවක් දැනෙන්නේ හිස් බවක් දැනෙන්නේ එයාගේ සම්පූර්ණ වෙනවා වගේ දැනෙනවා අත් වශයෙන් කිව්වොත් මේ කරුණාවන්තකම ගැන කියන්නේ කියන්නේ සහෝදරියකගේ තියෙන කරුණාවන්තකම කියන එක විශිෂ්ට එකක් තමයි මේකට වඩා මේ පිරිමියම කරුණාවන්ත වහන් ඉන්නේ නම් අක්කහන් ඉන්නවනේ නේ අක්කහන් ඉන්නවා මල්ලි කෙනෙකුගේ අයියා කෙනෙකුගේ දෙයක් නංගි කෙනෙක් අහන් ඉන්න පුළුවන් කරුණාවන්ත පිරිමි කෙනෙක් ටිකක් මම ගිහිල්ලා කවදාකවත් මගේ අයියාට කියන්නේ නැහැ මගේ ජීවිතේ දෙයක් නේ ඒ කියන්නේ ඒ පිරිමි අය එහෙම පිරිමි අයට කියවන්න යන්නේ නෑ කතා කරන්නේ නෑ බෙදා ගන්නෙත් හරි අඩුවෙන් එහෙම එහෙම කතා කරනවා නම් මොකක් හරි වෙන දැනුමක් තියෙන කෙනෙක් එක්ක කතා කරන්නේ එහෙම නෙමෙයි මේ පිරිමියේ සාමාන්‍යයෙන් යා අක්ක කෙනෙක් එක්ක හැදිලා නම් නංගි කෙනෙක් එක්ක හැදිලා නම් යාට ලොකු ජීවිතේ දේවල් වලදී බෙදා හදාගෙන පුරුද්දක් තියෙනවා එතකොට යාගේ කරුණාවන්තකමත් එයා අත්විඳලා තියෙනවා එතකොට බිරිඳ කාරුණිකව අනුකම්පා සහගත සිතුවිලි ඇති තැනක් වුණොත් නේ අනුකම්පා සහගත සිතුවිලි ඇති තැනක් වුණා ඒ ගෘහ ජීවිතයේ හරිය විශිෂ්ට එකක් කොහොම කරුණාවන්තකම කියන එක කවුරුත් පුහුණු වෙන්න ඕන විශිෂ්ට ධර්මයක් නේ මෛත්‍රිය වගේම කරුණා මෛත්‍රිය කියන්නේ අර මිත්‍රත්වය කියන උතුම් අර්ථයෙන් කරුණාවන්තකම කියනකොට ඒ ටිකක් අනුකම්පා කරන සුදු බවනේ පරදුක්ඛේ සති සාදුණං අධය කම්පණං කරෝති इति කරුණා කරුණාව යන කුමක්ද සත්පුරුෂයාගේ ඉතුල අනිත් එක්කෙනා විඳවනව දැක්කම ඇති වෙන අනුකම්පා සහගත චේතනා බුදුහම්දුරට මහා කරුණාවෙන් හැමදාම උදේට ලෝකෙ දිහා බලවා කියන දුකටපත් වෙච්ච කෙනාට පිහිට වෙන්න අනුග්‍රහ කරන්න උදව් කරන්න එතකොට සැමියෙක්ගේ කරුණාවන්තකම බිරිඳට අත්‍යවශ්‍යද නැද? අත්‍යවශ්‍යයි. බිරිඳගේ කරුණාවන්තකම අත්‍යවශ්‍යයි. ඒක අත්‍යවශ්‍යයි. සැමියෙක් කරුණාවන්ත වෙන්න. බිරිඳක් කරුණාවන්ත වෙන්න. ඒ කරුණාවන්තකම සම්බන්ධකමක අභ්‍යන්තරයට ආවම එතන හරි ගුණාත්මක බවක් එයි. ගුණාත්මක බවක් නිර්මාණය වෙන නිසා ඒකන ඔබගේ අවධානය යොමු කරන්න. ඊළඟ කාරණේ තමයි යෙහෙලියක් වගේ බගින් සකීබරියා සකීබරියා යෙහෙලියක්. අතවසම කුත් මුදිතාගුණයනේ. මුදිතාගුණය සකීබරියා කියන්නේ හොඳ මිත්‍රත්වයකට ඕනි කරන හොඳ යාළුකමකට ඕනි කරන දේ තමයි මුදිතා. ඒකේ අනේකාගේ සපත අනේකාගේ සතුට අනෙකාගේ සාර්ථකත්වයේ ඉවසන කෙනෙක්. දරණ කෙනෙක්. හොඳයි අහලුවෙක් කියන්නේ අපේ ජයග්‍රහණයකදී සතුටු වෙන කෙනෙකුට. දුකේදී අපිව අතහැරලා යන්නේ නැති කෙනෙකුටනේ. එතකොට හොඳ යෙහෙලියක් වුණා. ඇය ගිතාව මුදිතා ගුණය වර්ධනය කරගෙන. ඒක තමයි ඒකේ අදහස. මුදිතා ගුණය. ඇයිර්සියා කරන්න සැන්වගේ සාර්ථකත්වයට ජයග්‍රහණයට කීර්තියට යසසට ඊර්ෂ්‍යා කරන්න. ඇය හැම දෙයක් දිහා බල බලම නිරාමිසව සතුට වෙන. ඒකම පිරිමියටත් දියුණු කරගන්න පුළන්නේ. කරුණාවට මෛත්‍රියට මුදිතාවට එහෙම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය බලපන්නේ නැහැ. එතකොට පිරිමියටත් මුදිතා ගුණය දියුණු කරගන්න පුළුවන් සමාජයක තම පහු කරගෙන ආර්ථිකමය වශයෙන් දැනුමේ කුසලතාවලිය කාන්තාවයන් පුළා නිසා කාන්තාවයන් පුළා පිරිමියෙකුට වඩා දැන් මේ වගේ රටකට මේ සංක්‍රමණය වෙන කාන්තාව පිරිමි අතරින් ගත්තම අන්තනේ ධනෝත්පාදන කාර්යයේ වඩා දක්ෂ වෙන්නේ කාන්තාව මේ පිරිමියාට වඩා ටිකක් ධනෝත්පාදනයේ මේ වේගයෙන්
මේ රටවල් තුලින් අත්පත් කරගන්න තියෙන දේ අත්පත් කරගෙන Tamanta අහිමි වෙච්ච දේවල් ගොඩක් ඉක්මනින් නැවත ලඟා කරගන්න වීර්ය කරන්නේ කාන්තාව. ගොඩක්. හැමෝමනේ ගොඩක්. කාන්තාවන්ගේ ධෛර්යය වැඩි. මොකද පෙරමි ඇවිල්ලා අවුරුදු කීපයක් යනකම්ම Tamanta නැති වෙච්ච පහසු ජීවිතේට හේත් කරගෙන ඉන්නවා. තිබුණු ජීවිතේ ඉවරයි මේ කැරිලා රෙදි හොදන්න උනා, කාන්ත සම්බන්ධ උනා, මොනක් කර්මයක්ද උනේ කියලා අර එන එකක් ඒකට සෙටල් වෙලා එනකොට වෙනම අවුරුදු දෙකක් යනවා. හැබැයි ඒ අතර කාන්තාව වේගෙන් මෙහෙම අත්පත් කරගන්නවා. ඒක ඊර්ෂ්‍යා නොකරන පිරිමියෙක් ඉන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් ආසියාතික පිරිමියා සම්බන්ධ වෙන මේ නැචරල් බලයක්. ඒකනේ ඒක නිකන් ස්වභාවික සංස්කෘතිය. මොකට ඒක ඉවසන්න ඕන. අනිකාගේ දක්ෂකම දරන්න ඕන. ඒකට ඊර්ෂ්‍යා නොකර ඉන්න. ඒකට සතුටු වෙන්න ඕන. මුදිතාව පිරිමියෙකුගේ මුදිතාව ගුණය හොඳ විවාහයකට අවශ්‍යයි. කාන්තාවත් මුදිතා ගුණයෙන් යුක්ත වුණොත් ඒක තමයි සාර්ථක පදනම. කරුණු තුනයි දැන්නේ හොඳ කරුණු තුන. හතරවෙනි එක දාසි බව. මේ සර්වන්ට් වෙන්න කියලා නෙමෙයි මේක. උපේක්ෂාසහගත. උපේක්ඛා මේ දිනු කරගන්න කියන්නේ පිරිමියගේ සර්වන්ට් කරලා ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. දාසියකගේ ලක්ෂණ මොකක්ද? සැප ලැබුණත් දුක ලැබුණත් දෙකෙදිම උපේක්ෂාසහගතයි. ජීවිතේ සාර්ථක කරගත්තු ජීවිතේ ජයග්‍රහණ ලබාගත්තු අයගේ තිබෙන විශිෂ්ට ගුණයක් තමයි ඒගොල්ලෝ ලාභයේදී අලාභයේදී කීර්තියේදී අපකීර්තියේදී නිඳාවේදී ප්‍රශංසාවේදී සැපේදී දුකේදී මේ අෂ්ටලෝක ධර්මයේදීම උපේක්ෂාසහගතයි. මැදිස්ත ලාභෙට නටාගෙන දඟලගෙන මේ තණ්හා දික්තිමාන හදාගෙන දඟලන්නේ නැහැ. අලාභෙදී හීනමාන හදාගෙන ඒවට දික්තිමාන හදාගෙන දඟලන්නේ නැහැ. මැදිස්ත. ඊකනේ දාසියකගේ ස්වභාවය එයාට කරන්න දෙයක් නැති නිසා මැදිස්ත වීමනේ. නේද? දාසියකගේ ස්වභාවය එයා එහෙම උපේක්ෂාසහගත වෙන්නේ කරන්න දෙයක් නැති නිසා. හැබැයි හොඳ බිරිඳක් දාසි පරිගා කියන தත්තෙට එනවා කියන්නේ ජීවිතය අවබෝධ කරගන්න. යථාර්ථය අවබෝධ කරගන්න. හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයට අයිති. ලාභත් අයිති, අලාභත් අයිති. යසසත් අයිති, අයසත් අයිති. නින්දාවත් අයිති, ප්‍රශංසාවත් අයිති. සැපත් අයිති, දුකත් අයිති. මොකටද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. හැමදේම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන දේවල් වෙනස් වෙන ධර්ම අපිට හමු වෙනකොට අරමුණු විදියට ඒවායේ උපේක්ෂා සාධක උන. ඒවයින් පන්නා දික්ටි මාන හදාගෙන නටන්නේ නැති කෙනෙක් උනොත් නේ. හීන මාන, ද්වේෂ, ක්‍රෝධ හදාගෙන නටන්නේ නැති කෙනෙක් උනොත් එයාට හොඳ ජීවිතයක් ලැබෙන්නේ නැහැ. දාසි වශයෙන් කියන්නේ නැතුව මේ මහත්ය කන්නයි නෝනම් කියන්නයි මහත්ය රදි මදින්නයි මේ නෝන රදි මදින්නයි මහත්ය මේ ඒවා දින්දයි ඊ අර්ථෙම එම ගන්නේපා. ඒක තියෙන කෙනා කරන්න ඕනනේ. වෙලාව තියෙන කෙනා කුණ දැක්කම අතු ගන්න ඕන ඉච්චක. වැසි කිලි කිලි තුලා නම් හොදන්න ඕන. එච්චරයි. ඒ වගේමට මේවා දාගන්නෙපා. කවුද කියලා සමහර කාන්තාවෝ ඉන්නානි කම අපේ සංස්කෘතිය තමන්ගේ අතින් හැමදේම කරලා දීලා සතුට වෙන කාන්තාවෝ ඉන්නවා නේද? කිය විසිරෙන්න. ඒකේ ගොඩක් කැමයි. එහෙමයි නේ. තමන්ගේ අතින් කරා. ඒක පොඩි පාලන බලයකට ඒකේ හම්බ වෙනවා. ටික කාලයක් යනකොට මහත්තුරුට ඉතින් ගන්නවා අපිට දැන් මුකුත් කරන්න බෑ වගේ. ඒ වගේ බෑ වගේ. ඒතකොට විශාල බලයක් කාන්තාවට හම්බ වෙනවා. මොකද එහෙම දීගු කාලයක් යව කරන්න ගියාම පිරිමින් ඉතින් මට දැන් කෝල් සම්බෝලයක් හදා ගන්න බෑ වගේ. තමන් ඉඳිති නෝන කලින් මරොත් ඊට පස්සේ ටික දවසක් යනවා ආපහු සාමාන්‍ය පීවිසියට මටත් තියා ගන්න පුළුවන් මටත් රෙදි බෙද ගන්න පුළුවන් මටත් මගේ වැඩ කර ගන්න පුළුවන් කියන පීවිසිය ඒසා එහෙම විශේෂ කවුරු හරි කැමැත්තෙන් කරලා දෙනවා නම් ඒක වෙනස් ගෙදර වැඩ ෂෙයා කරගන්න එච්චරයි තියෙන්නේ මේ කවුරුත් වහල්ලු කරගෙන ජීවත් වෙන්න කතාද බඳින්න කියලා බුදුදාම කියන්නේ නැහැ හැබැයි කසාත බඳින අයගේ ගාව උපේක්ෂාව තියෙනවා.
මොකද ජීවිතේ මූණ දෙන්න වෙන්නේ හිතනේවටම නෙමෙයි. දාසි බරියා කියන එකේ සංකේතී අර්ථයක් විතරයි ඒක. ඒකේ ධර්මානුකූල අර්ථෙ උපෙක්ඛා කියන එක. උදාහරණ අපිටත් කියලා තියෙන්නේ මේ පාපිස්නා විස්සක්සෙන් වන්න කියලා. අනතිමානිකම් උපෙක්ෂාසගත හරියට කකුල් දෙක මෙහි දාන්න පාවිච්චි කරන කාපට් එක වගේ වෙන්න කියලා කියන තියෙන අපේ මනස හදාගන්න කියලා. ඒ කියන්නේ මොන කෙනෙකුට බෙල්ල පාකයන් යන්න දෙන්න කියන එක නෙමෙයි. ඒ අවශ්‍ය කරන ඒ උදාර නම්‍යශීලී ගති අපි හදාගන්න ඕනේ කියන එකනේ. ඒ උපෙක්ෂාව අවශ්‍යයි කියන්නේ. කර්ම හතම ඉවරයි. අත් වශයෙන්ම මේ භාර්යාව හත් දෙනෙක් වුණාට මේ සිතුවිලි හතක් ගැන කිව්වා. අකුසල සිතුවිලි තුනකුයි කුසල සිතුවිලි හතරකුයි නේ. එනවා සප්තපරියා සූත්‍රයේ අහලා අපි වැරදි එකක් නෙමෙයි ඔළුවට දාගන්න ඕන හරි ධර්මාර්ථය. ධර්මාර්ථය ඔළුවට දාගත්තම මේ සූත්‍රය ස්ත්‍රීන්ටම වටින සූත්‍රය කියන්න බෑ. මේක සියලු සත්වයන්ට අවශ්‍ය සූත්‍රයක්. දුර්ගුණ තුනක් නැති කරගන්න යහගුණ හතරක් ඇඩිටියුඩ් කරා. හරි. ඉතාම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව අවසාන ධර්මානුශාසනාව ඔබ සමන් දුන්නා. සප්ත බරියා සූත්‍රය අසුරු කරගෙන දහම් කරුණ කොහොම සතුටින් මොනකමින් ඉගෙන ගත්තා. අපි තාම සතුට වෙනවා මේ දින කීපය පුරාම මේ ශාලාවට හැමෝම එක්රොක්ුණා සද්ධර්ම ශ්‍රවණයට. මම හිතන්නේ සාමාන්‍යයෙන් පන්සලක අඛණ්ඩව දින 7-8ක් මේ වගේ විශාල පිරිස ඇවිල්ලා බණ අහන්නේ මේ වැඩසටහනේදී තමයි මම හිතන්නේ වැඩිපුරමනේ. හැමෝම එනවා, ගොඩක් ධර්ම දැනුම තියෙන අයත් එනවා, මධ්‍යම ප්‍රමාණයක් එනවා, අල්ප අයත් එනවා. කවුරුත් ඇවිල්ලා මේ දේශනා වලින් තමන්ගේ ජීවිතයට දෙයක් එකතු කරගන්න උත්සාහ කරනවා. ඉතින් ලස්සන පින්කම් මාලාවක් අද නිමා වුණා, නිමා වෙනවා. මේ තුන් පින්කම් මාලාව මේ විදිහට සිදු කරන්න වඩින්න කියලා අපිට ආරාධනා කළේ අපේ අති පූජනීය පුළුගම්මන ධම්මාවාස නායක හඳුරුවෝ. උන්වහන්සේ හැමදාම වගේ අද මේ අවසාන දවස නිසා මට ධර්ම පරිස්කාරත් පූජ කරා. උන්වහන්සේ හැමපාරම ඉන්නවා. හැමපාරම ධර්ම දේශනා මාලාව අවසන් වෙනකොට උන්වහන්සේ ධර්ම පරිස්කාර පූජා කරනවා. එපායි කියන්නේ ගාව දුවන. ඒක පූජාව බාර ගන්න ඕනේ. ඒ මොකද උන්වහන්සේ මේක උන්වහන්සේගේ පින්කමක් ලෙස කරන්නේ. දායකින්ගේ අවශ්‍යතාවයක් සපුරන ඒ කරදරයකින් ගැලවෙන්න කරන දෙයක් විදියට නෙමෙයි. උන්වහන්සේ ආරාධනා කරලා කරගන්න උතුම් පින්කම් මාලාවක් විදියට තමයි නායක හඳුරෝ මේ පින්කම් මාලාව ගැන කල්පනා කරන්නේ. අපිට ආරාධනා කරන්නේ මේ පින්කම් බෙදා හදලා දීලා හොඳට සංවිධානය කරන්න. ඒකට ලොකු ශක්තියක් වෙනවා පන්සලේ වැඩ ඉන්න කසබර උපාමඳුරු, අපේ සම්පාල පණිදාමඳුරු, ධම්මිස්සර සාමණේර දැන් තව සාමණේරලා කීප නමක් ඉන්නවා, ඥානශීල ආමඳුරු, අපේ සුමේත ආමඳුරු, ඒ වගේම සෝර පොඩි ආමඳුරුනේ. ඒ ස්වාමීන්වහන්සේලා බොහොම ශ්‍රද්ධාවෙන් හරි උනන්දුවෙන් මට කිලම් පසාදලා දෙමින් සිවුරු හෝතලා වේලලා මැදලා ඔක්කොම කරලා දෙමින් මේ සියලු උදව් උපකාර නේ. මේ දවස් 10 පුරාම ෆයිව් ස්ටාර් හෝටල් එකක ඉන්නවා වගේ සියලුම දේවල් නේද. අංග සම්පූර්ණව මට සම්පාදනය කරමින් ස්වාමීන්වහන්සේලා මේ තේ එක කියපු සැනින් කාමරයට දවසට බේටි පහක් කිල්ලුවක් පහම දෙනවා. ඉතින් කිසිදු පැකිලීමකින් තොරව හරිම ආදරෙන් අපව බලාගනිමින් මේ පින්කම් මාලාව ඔබ වෙනුවෙන් සංවිධානය. ඔයත් ඒකෙන් හොඳ ප්‍රයෝජන ගන්නනේ. බොහෝ දෙනෙක් දායක වුණා පෞල් විදියට දායකත්ව අරන් බණ දේශනා සංවිධානය. නිවෙස්වල දාන පින්කම් සංවිධානය කරා. ඒ තැන්වල බණ අහන්න විශාල පිරිස් කැඳගත්තා. එයාටත් බණ අහන්න සලස්සන. ඒ විතරකුත් නෙමෙයි හැම දවසකම කුඩු පුළුවන් විදියට සතියේ ඇවිල්ලා ධර්ම දේශනා 3-4ක් කරේ. මේ මාලාවේ සවන් දීලා ජීවිතේ හදාගන්න හැමෝම උත්සාහ කරා. ඉතින් මේ පින්කමට අපිව වැඩම කරවන්න අපේ සුනිත් ගම්මාරිගේ මැතිතුමා, චතුරිනි ධම්මාරිගේ මැතිණිය පුතද්දුව ඒ ධර්ම දෙන්න බොහොම ශ්‍රද්ධාවෙන් දායක. බොහොම ශ්‍රද්ධා. ඒගොල්ලෝ කිසිම අඩුවක් පාඩුවක් නැතුව දැන් ටිකක් ගමනාගමනයේදී කායික පහසුතා තියෙන නිසා ටිකක් පහසුකම් සහිත සීට් එකකුත් වෙන් කරගන්න පුළුවන් තැනක නේ. ගුවන් ටිකට් පතක් අරන් දීලා ආන්දෝ පහසුවෙන් වඩින්න කියලා බොහොම අවශ්‍ය කරනනේ.
අවශ්‍ය කරන සියලු පහසුකම් සම්පාදනය කළ තමයි අපිව මේ රටට වැඩම කරවන්නට යැත්තෝ කටයුතු කරන්නේ. ඒ හැම දවසකම යැත්තෝ මේ පින්කම් වලට දුර බැහැර ගවාගෙන ආවමවත් මොන රෝද පුටුවේ වැඩි වෙලාවක් ගත කරන්නේ අසනීප තත්ත්වයන් එක්ක. නමුත් ඒ අපහසුතා එකක්වත් හිතන්න නැතුවනේ මහත්යත් දරුව දෙන්න ඒ එතුමියගේ කැමැත්ත, එතුමියගේ ආසාව, එතුමියට බොහොම සතුටින් අනුමෝදන් වෙන මේ පින්කම් මාලාව ලස්සනට සූදානම් කරලා දුන්නා. එතුමියත් බොහොම පින් කරගත්තා. සමහරගේ නැසතුමා දරුවෝ බොහොම පින් කරගත්තා. ඉතින් හැමෝම එකතු වෙලා කරපු පින්කම් මාලාවේ අද දවසේ අවසාන දේශනාව සඳහා විශාඛා විද්‍යාලයේ ඉගෙනගත්ත ඔන්ටාරියෝ පළාතේ ජීවත් වෙන ආදි ශිෂ්‍යාවෝ ඒ පවුලලා එකතු වෙලා අද පින්කමට දායකත්වය අරගෙන කටයුතු කරනවා. හැමෝම එකතු වෙලා රැස් කරගත්ත පින් කුසල් අපි අනුමෝදනා කරමු. පළමුවෙන්ම අපේ පූජනීය ධම්මාවාස නායක හාමුදුරුවන්ගේ ආදරණීය අම්මට තාත්තට, කසකුල පාමුදුරුවන්ගේ අම්මට තාත්තට, ධම්මිස්සර ස්වාමීන් වහන්සේගේ අම්මට තාත්තට, ඒ වගේම අපේ සරණපාල හාමුදුරුවන්ගේත් මගේ අවුරුදු 60ට අම්මයි තාත්තයි දෙන්නම නැහැ. ඒ මෞපිය ඇත්තන්ට ඒ අතුලකට පූජනීය මහා සංඝරත්නයේ නමින් මියගිය මෞපිය පාර්ශ්වයේ සියලු නෑනට උන්වහන්සේලා හදපු වඩපු ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මේ පින් අත් වේවා. අද පින්කමේ දායකත්වයේ ගත් ඇත්තන්ගේ ගුරු මෞපියවරු රම්‍යා ප්‍රනාන්දු, ජානකී වික්‍රමසිංහ, කළු කරුණාරත්න, සුභද්‍රා පෙරේරා, සුධර්මා ජයතිලක කියන ආදි ශිෂ්‍යාවන්ටත් ගුරු මෞපියවරුන්ටත් මේ පින් අත් වේවා. මේ පින්කමට අපව වැඩම කරවන්න ලැබුණු සුනේ ධම්මාර්ගිය මැතිතුමාගේ ආදරණීය පියාණන් වහන්සේට, චතුර්මී ධම්මාර්ගිය මැතිනියගේ ආදරණීය මෑණියන්ට සහ පියාණන්ට, ඒ පරම්පරාවෙන් නීතිය සියලු නෑනන්ට දම්පන් පූජා කරපු හැමදාම පිරිකර ඩොලර් එකක් කරේ පූජා කරලා මේ පින්කම් මාලාවට දායක වෙච්ච හැමෝගෙම නමින් නීතිය සියලු නෑනන්ට මේ පින් අත් වේවා. සුවපත් වේවා, සතුටක් වේවා, දුකින් මිදේවා. අපේ ඥාතීන් හැමදෙනාම සතර අපායකට නොවැටි උතුම් අමා මහ නිර්වාණ ධර්මයම අවබෝධ කර ගනිත්වා කියලා සාදු කියන්න ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ ඥාතේ නං හෝතු සුඛිතා හුතු ඥාතයෝ, ඉදම්මේ ඥාතේ නං හෝතු සුඛිතා හුතු, ඉදම්මේ ඥාතේ නං හෝතු සුඛිතා හුතු ඥාතයෝ. දෙවියෝ පින් අත්කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ඔබ වෙනුවෙන් කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන් මහා සත්පුරුෂ උතුමන් වහන්සේ නමක් ලෙස මේ සේනාසනය නිර්මාණය කරලා මහා සාසනික මෙහෙවරක් සිදු කරන අති පූජනීය කුළුගම්මන ධම්මාවාස ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, කස්සකොළ හාමුදුරුවෝ, සරණපාල පණ්ඩිත හාමුදුරුවෝ, ධම්මිස්සර පණ්ඩිත හාමුදුරුවෝ ඇතුළු පූජනීය මහා සංඝරත්නයට පින්කම් මාලාවට අපේ වැඩම කරවන්නට දායක වුණු ගම්මාර්ගයේ මැතිතුමාට, එම මැතිනියටත්, දරුවෝ දෙන්නටත් නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා, චිරජීවනය ලැබේවා. ආදි විශාඛාවන් හැම දෙනාටම මේ උතුම් පින්කමට දායක වුණු ඒ අනාථ පින්ඩික පරම්පරාවේ, ඒ විශාඛා පරම්පරාවේ උපාසක උපාසිකාව සියලු දෙනාටත්නේ දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන්, දහම් පඬු පූජා කිරීම වශයෙන්, ධර්ම ශ්‍රවණ කිරීම වශයෙන්, පින්කම් සංවිධානය කිරීම වශයෙන්, උපස්ථාන කිරීම වශයෙන් රැස්වුණු සියලුම පින් කුසල් දෙවියෝ අනුමෝදන් වෙලා දෙවියන්ගේ ආශිර්වාදය ඔබ හැමට ලැබේවා. ඔබ හැමගේ සුජීවත්ව සිටින මෞදේ මෞපියන්ට ලැබේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙනා දෙවියෝ ආරක්ෂා කරත්වා. මේ පන්සලේ අපේ සාරදුන් වහන්සේ සහ පිළිම වහන්සේලාගේ උතුම් එලි මහනේ පූජා භූමිය සැකසෙමින් තිබෙනවා. ඒ පූජා භූමියේ කටයුතු ඉක්මනින්ම කරන්නට වර්තමාන සභාපතිතුමා ඇතුළු දායක සභාවේ සියලු දෙනාට, පූජනීය මහා සංඝ රත්නයට සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. සියලු දායක කාරකාදීන්ට ඒ උතුම් පින් කටයුතු අංග සම්පූර්ණ කරගන්නත්, මේ ලෝක ජීවිතය සාර්ථක කරගන්නත් දෙවි උපකාර කරත්වා. උතුම් දෙවිවරුද මේ පින් අනුමෝදන් වේ. අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියන්නේ. අවසාන වශයෙන් බණ දහම්මක් ඔබ හැම දෙනාටත් මේ ස්ථානෙට එන්න බැරි වුණත් අලෝල් පෙරේරා මහත්තුමා ඇතුළු නේද මේ පන්සල අප කැප වෙලා පවත්වාගෙන ගියපු ජේෂ්ඨ පුරවැසියෝ සීනියර්ස්ලා නේද ගොඩාක් ඉන්නවා වැඩිහිටියෝ මේ රටට ආපු සීනියර් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධයක් ගන්නත් හැමදාම ඉන්නද ඒ සියලු දෙනාට සියලුම ආකාරයේ යහපත වේවා, නිදුක් බව වේවා, නිරෝගී බව වේවා, සුවපත් බව වේවා, චිරජීවනයේ වේවා, සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර අපි හැමෝටම ලැබේවා. අපිත් එක්ක ඉඳලා මියගියපු සියලු දෙනාට ඔබ අප හැම දෙනාට
සැනසීම උදා කරගන්නට අද කරගත්තු පින්කම වගේම මේ සතිය දෙකකට ආසන්න කාලයක් පුරා සිද්ධ කරපු මහා පින්කම් පාරමී ධර්ම වේවා සාදු 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 දෙවියන්ට පින් දෙමු ආකාශත්තා චුම්මතා දේවා නාගා මහිත්‍තිකා පුජන්තං අනුමෝදිතා චිරංගරතං සාසනං ආකාශත්තා චුම්මතා දේවා නාගා මහිත්‍තිකා පුජන්තං අනුමෝදිතා චිරංගරතං දේශනං ආකාශත්තා චුම්මතා දේවා නාගා මහිත්‍තිකා පුජන්තං අනුමෝදිතා චිරංගරතං තුමං පරන්ති මිනිස්සුට එක ස්වාර්ථක ස්වානාසලාට ඉපු කරුණු ටික
කොහොමද මිනිස්සුන්ට එහම ප්‍රායෝගිකව අනුගමන කිරීම තුළ ලොකු දියුණුවක් ලැබෙන්නේ කියලා. එතන මට හිතුණා ඒ සූත්‍රය මා කියවුවට අමතක වදිනුනේ. එතන මම ආපු මේ සූත්‍රය කියවුවා. කියවලා ඉතින් දැන් අපේ බයිබලික සූත්‍ර ඩිස්කෂන් තියෙනවානේ ඉංග්‍රීසි භාෂාව. අද ඒ බයිබලික සූත්‍ර ඩිස්කෂන් එකේ මාතෘකාව ලැබෙන මේ රජනීය සූත්‍රය. එකනේ එතරම් ලොකු පාපු සූත්‍රය. එතකොට මේ කරුණ දෙහා බලනකොට මේ වද්‍ය ස්වාමීනාස්සේ අපේ නායකහා ඒ ස්වාමීනාස්සලාට මේ කරුණ තියෙන හින්දා තමයි මේ ස්වාමීනාස්සලන්න එවාගේ මිනිස්සුන් කොහොමද අනුගමනය කරන්නේ බලන්නනේ. ස්වාමීනාස්සලා අනුගමනය කරනවා කියන්නේ ඒක ලොකු ජයග්‍රහණයක්. එතකොට දැන් ඒ හින්දා තමයි අපි ළඟදී පොඩක් පින්තූරයක් එහෙම අරගෙන මම සුඛා සංගස සමාධිය කියන වාක්‍යයටදී පොඩි කියනවා. ඒක බොහොම ලස්සන ඒක තමයි. ඒ කියන්නේ අපි එක එකනා උනන්දු කරනවා. ඒ වගේම සත්පුරුෂ කල්යාණ මිත්‍රත්වයෙන් ආශ්‍රය කරමින් අපි පුලුවන්තර ධර්මය අනුගමනය කරනවා. ඒ වගේම උන්වහන්සේ කියන බණ උන අපට ලොකු උනන්දුවක් ඇති වෙන මොටිවේෂන් එකක් ඇති වෙනවා. ඉතින් මේක ලොකු සේවයක්. ඉතින් මේ එදා ඒ කියපු බණ වල කොච්චර මිනිස්සු පැහැලා හිටියද හැම අවුරුද්දේ මේ අවුරුද්දේ කොවිඩ් කාලේ අවුරුදු දෙකක් හැදලා හැම අවුරුද්දේ අපේ දායකයෝ මේ උන්වහන්සේගේ ධර්මචාරිකා කැලඩා ධර්මචාරිකාවේ දායකත්වයෙන් බාර ගන්නවා. මේ අවුරුද්දේ ඒ ධර්මචාරිකාවේ දායකත්වය බාර ගත්තේ සුරත් මහත්මයා සහ චතුරංග මහත්මිය. ඉතින් ඒ අය කරගත්ත ලොකු පින්කමක්. ඒ කියන්නේ මෙච්ච විශාල පිරිසකට ධර්ම දාන ලබා දෙනුත් ලොකු සැලසීමක් තමයි උනන්නේ. ඒක ලොකු පිනක්. ඉතින් මේ ඒ අයට ලොකු පින් සිද්ධ වෙනවා. ඒ වගේම හැමදාම අපේ දායකයෝ ඒ සංවිධානවලේ ඒ කල්පිරිස එකතු වෙලා මේ දායකත්වය දරනවා. ඉතින් අද මේ විශාඛ ආදි ශිෂ්‍යාව විශාඛාවන් මෙහෙ බණ අහනවා. විශාඛාවන්ගේ ස්වාමීන් වෙරදිහවක කතා කරනවා. සමහරේ කට්ටිය එහෙනම් දැන් හැමෝම ස්වාම පිළිසක් එක සමහර පිළිසක් වෙන දන්නවා. එතකොට දැන් මේ ඔක්කොම එකතු වෙලා අද මේ ලොකු පින්කමක් සිද්ධ කරගත්තා. ඉතින් මේ හැමෝම පන්සලට ඇවිල්ලා මේ ධර්මය අහන්න මේ අවස්ථාව උදාවනේ. ඉතින් මේ වද්ද ස්වර්ණාසයේගේ හැමදේම තුළින් ඒ වගේම මේ නායකහාඳුර ඇතුළු දායකයන්ගේ ආරාධනා කිරීම තුළින් තද මේ වගේ සේවාවන් තව තවත් ඉදිරියට කරගෙන යන අපේ වද්ද ස්වර්ණාසයට ආශිර්වාද කරනවා. ඒක අපේ ස්වර්ණාසයට ආශිර්වාද අවශ්‍යයි. ඒක න හදවතේ අපේ ආශිර්වාද කරනවා. ඉතින් මේ වද්ද ස්වර්ණාසයට මම නිතරම කියන දෙයක් තමයි හම්බුණාම වගේ මේ සිංහලෙන් කියන බණ ටික ඉංග්‍රීසියෙන් කියනවනම් සිංහල නොවන බෞද්ධ නොවන තව සෑහෙන පිළිස මේ ධර්මයේ ප්‍රයෝජන ගන්නවා. එතන මම උන්වහන්සේට වැඩපත් වෙලා ඉන්නේ ඒ කාලේ නම් කොහොමද මම කඩේ මේ බණ ගන්නද මම ඉතින් ඉල්ලවයි කරන්නේ. එතකොට ලොකු ප්‍රයෝජනයක් වෙනවා. ඉතින් මම උනන්දු කර ගිය බදාද මගේ තියෙන පස්සේ හතුරු මේ බාරපත්ති මේ බලක් කියන්නේ කියලා. අනේ ලැබෙන්නේ නම් බර පස්සේ බලමු කියලා පස්ස ගන්න. ඒත් මගේ උත්සාහය නතරෙන්නේ නැහැ. එළඟ අවුරුද්ද දාපුවම මේ ආරම්භනාව කරනවා. එතන සමහරුත්ෙන් එන අවුරුද්දේ ජීව නැත්ත බලෙන් හරි අල්ලගෙන උතර කරන වාදු කරනවා. මේ සිද්ධියුගේ ඉස්සරහ එතන ඉංග්‍රීසි දන්නවා. අතන ඉංග්‍රීසි තේරෙනවා. එතෙන් දැන් ජපන් භාෂාව අවුරුද්දකකින් ජපන් භාෂාව ඉගෙනගෙන ජපන් භාෂාව කතා කරන්න පුළුවන් නම් ඉංග්‍රීසි දන්න ආමතුරු මේ එක මේ බණක් කියන්නේ විතරයි තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ඊට පස්සේ හරියනවා. දැන් මේ කාලේ අපි බයිබල් සූත්‍ර ඩිස්කෂන් වලේ
මේ නිකන් මේ self confidence නැතුණු හාමුදුරුවෝ දැන් ඉංග්‍රීසියෙන් නිකන් පටන් ගන්නවා අදහස් ප්‍රකාශ කරනවා. එතන එක බණයි කියන්න තියෙන උන්වහන්සේට ඉංග්‍රීසියෙන්. එතනද ඉලකවත් අපි ඉතමතාව ධර්මදේශනා මාලාවල එක ධර්මදේශනාවක් අපි දාන්නේ කුමාරේ විනාඩි 15ක් හරි ඉංග්‍රීසි මේ බලන්නේ කියන්නේ. මොකද නම් දෙන්නේ නෑ. ලාවතේ ඉන්නේ නැතුනස්. මහාදී ඉන්නේ. අපේ සායක කොහොමද ගෙන්නේ? තවත් නැති කෙසේ වෙතත් අපි බද්දේ හඳුන්වන්න ආශිර්වාද කරමු. ඉතින් දැන් මේ දවස් 10කට වඩා වැඩි කාලයක් දවසක් උන්වහන්සේ අපේ විහාරස්ථානයට වැඩම කරනවා. විශාල වශයෙන් අපේ දායකත්වය සම්විධානය ලබා දුන්නා. බොහොම ගැඹුරු ධර්ම සරලව අපේ දායකත්වය කියලා දුන්නා. ඒ වගේ ධර්ම දේශනා කිරීම තුළින් හුඟාක්ගේ සිත සැනසුණා. ඉතින් ඒ සැනසුණු සිත් වලින් කෘතවේදීත්වය ගෞරවණීයව අපි මාවල පද්ද සාමස්තේට ආශිර්වාද කරමු. උන්වහන්සේගේ දෙමාපියන්ටත් ආශිර්වාද කරමු. ඒ වගේම ඒ ගුරුහාමුදුරුවන්ට අපි ආශිර්වාද කරමු. නැතුව ගුරුහාමුදුරුවන්ට අපි පිරිනමෝදන් කරමු. විශේෂයෙන්ම මේ බද්ද සාමස්තේ කරගෙන සියලුම ඒ කටයුතු තව තවත් සාර්ථක සඵලව කරගෙන යන්නට උන්වහන්සේට අවශ්‍ය කරන ඒ කායික මානසික ශක්තිය ලැබේවා. උන්වහන්සේට කිසිම දවසකවත් ලෙඩක් දුකක් ඇති නොවේවා. නිදුක්ව නිරෝගීව ජීවත් වේ උතුණින් තව තවත් සියලු දෙනාටම ධර්ම දානය දෙන උතුණින් මානසික සුවය ලබා දෙන්නට උන්වහන්සේට ඒ හැකියාව ලැබේවා. දුරුරාගේ ආශිර්වාද සැලසේවා. ඒ වගේම සියලු දෙවියෝ උන්වහන්සේව ආරක්ෂා කරත්වා. දෙවියන්ගේ සියලුම දේව ආරක්ෂාවෙන් ආශිර්වාදයෙන් උන්වහන්සේ සිදු කරගෙන යන මේ ශාසනික කටයුතු තව තවත් සිද්ධ කරගෙන යන්නට ඒ ශක්ති දාය ලැබේවා. මේ පින්කම් වල දායකත්ව දරපු අපේ සුපින් වාර්තේ දායක පිරිස් හැමෝටම ගුරුවරන්ගේ ආශිර්වාද සැලසේවා. ඒ වගේම මේ බණ අසන්නට පැමිණි අපේ දායක දායකවන්සේ විදනාතම ගුරුවරන්ගේ ආශිර්වාද සැලසේවා. මේ ලෝකයේ ජීවත් වෙන බෞද්ධවන ළඟින් ඉඳ දුරින් ජීවත් වෙන අපේ දකින නොදකින අපට නෑගෙන නොනෑගෙන හැමෝ මේ ලෝකයේ සියලුම සත්ත්වය බුදුහාමුදුරුවෝ අපට දේශනා කරන පරිදි සබ්බ සත්තා භවතු චිත්තා මේ ලෝකයේ සියලු සත්ත්වය සුපත්ත්වා බද්දසන්නස්තේත නිදුක් නිරෝගී දිගාසේ සරසේවා සපා ගතාතත් තෙරසොණයි. දැන් මේ අදට සතිය දවසක්නේ. ඉතින් මේකදා මේ හිතත් මතක් කරගෙන දැන් තියෙනවා අපි දැන් පරිසරයේ අලුත් සිස්ටම් එකක් තියෙනවා. 10 වෙනකොට සිකියුරිටි කම්පැනි පොලිසිං කරනවා. 10 වෙනකොට ගියේ නැත්නම් පොලිසිං ගන්න ඇලස් කරගෙන යනවා. ඉතින් 10 වෙන කලින් කට්ටි හැමෝම කවුද 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 කව